සුභ සන්ධ්‍යාවක් වේවා ඔබ සියලු දෙනාටම ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යනාංශය මගින් සංවිධානය කරනු ලබන උරුමේක ආවර්ජනා මාර්ගගත දේශනමාලාවේ 7 වන දේශනය සඳහා අප සමග සම්බන්ධ වුණ ඔබ සියලු දෙනාම ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා. දේශනයට මත්තෙන් මම මේක අවස්ථාවක් කරගන්නවා පුරාවිද්‍යා විශේෂ ක්ෂේත්‍රයේ මහා ඇදුරුතුමෙකු වශයෙන් කටයුතු කරපු ආචාර්ය ශිරාන් දැරණියගල මැතිතුමන් අද දිනේ හදිසි අපාතරින් සමුගත්තා. ඒ සම්බන්ධව රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යනාංශයේ සාතිශය සංවේගය මේ අවස්ථාවේදී ප්‍රකාශ කර සිටිනවා. විශේෂයෙන්ම අධ්‍යනාංශයක් වශයෙන් අපගේ අධ්‍යනාංශයට එතුමන්ගෙන් ලැබුණ අමිල දායකත්වය කියා නිම කරන්න බැහැ. ඇත්ත වශයෙන්ම අපගේ අධ්‍යනාංශයට එතුමන් විසින් විශාල දායකත්වයක් ලබා දීලා තිබෙනවා. විශේෂයෙන්ම අප අධ්‍යනාංශ විසින් සංවිධානය කරපු ශාස්ත්‍රීය සම්මන්ත්‍රණ, ඒ වගේම අප අධ්‍යනාංශ විසින් දියත් කරපු පර්යේෂණ සඳහා එතුමන්ගේ අවවාද, අනුශාසනා, ඒ වගේම මඟ පෙන්වීම කියන මේ කරුණු කාරණා සියල්ලම අපට ලැබුණා. ඒ ලබා ගැනීම සඳහා අප ඉතා වාසනාවන්ත වුණා. විශේෂයෙන්ම අධ්‍යනාංශයක් විදිහට ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යනාංශය විසින් ආචාර්ය ශිරාන් දැරණියගලයන්ගේ මහඟු පර්යේෂණ කටයුතු අගය කිරීමෙහිලහා විශේෂයෙන්ම ඊට උපහාරයක් වශයෙන් අප අධ්‍යනාංශය විසින් එතුමන්ගේ නමින් නව පර්යේෂණ කෞතුකාගාරයක් පවා 2020 වර්ෂයේ සැප්තැම්බර් 7 වන දින විවෘත කළා. ඒ ඩොක්ටර් ශිරාන් යු දැරණියගල රිසර්ච් මියුසියම් යන නමින්. ඊට අමතරව ඉදිරි අනාගතයේ කටයුතු සඳහා පවා ආචාර්ය ශිරාන් දැරණියගලයන් අප සමග සම්බන්ධ වීමට සැලසුම් කරලා තිබුණා. විශේෂයෙන්ම ඔක්තෝබර් 26 වන දින අප අධ්‍යනාංශය විසින් සංවිධානය කිරීමට නියමිතව තිබෙන පූර්ව ඓතිහාසික යුගය සම්බන්ධව පැවැත්වෙන ශාස්ත්‍රීය සම්මන්ත්‍රණය සඳහා අප එතුමන්ගේ නොමද සහයෝගය බලාපොරොත්තුවෙන් සිටියා. එවන් අවස්ථාවකදී එතුමන් අප අතරින් සමුගත්තා. මේ අවස්ථාවේදී එතුමන් ලබා දුන් අමිල දායකත්වය, ඒ ගුරුහරුකම් සියලු දේවල් වලට මේ අවස්ථාවේදී අපි හිස නමා ආචාර කරනවා. ඒ වගේම පුරාවිද්‍යා විශේෂ ක්ෂේත්‍රයේ නොමැකෙන සලකුණක් වශයෙන් ආචාර්ය ශිරාන් දැරණියගලයන් අපගේ පුරාවිද්‍යා ක්ෂේත්‍රයට ඉෂ්ටු කළා වූ නොමද දායකත්වය, ඒ සිදු කළා වූ පර්යේෂණවලට අප නැවතත් සංවේදීව මේ අවස්ථාවේදී අපගේ කෘතඥතාවය පළ කරනවා. නැවත වතාවක් රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යනාංශයේ සාතිශ්‍රය සංවේගය අප මේ අවස්ථාවේදී පළ කර සිටිනවා. එසේනම් මේ අප සූදානම් වන්නේ අද දිනේ වැඩසටහන ආරම්භ කිරීමටයි. අද දිනයේ අපගේ උරුමේක ආවර්ජනා මාර්ගගත දේශනමාලාවේ 7 වන දේශනය සඳහා අප සමග සම්බන්ධ වන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ පරිසරක තාක්ෂණ අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සංස්කෘතිකා මාලිනියන් මැතිනිය. එතුමියන් සම්බන්ධව ඔබ සෙලු දෙනාට කෙටියෙන් මම හැඳින්වුවහොත්, එතුමියගේ මූලික උසස් අධ්‍යාපනය ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨයෙන් ලබා ගන්නවා. ඉන්පසුව ඇයගේ දර්ශන ප්‍රතිපාද්‍ය සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලය තෝරා ගන්නවා. තවදුරටත් වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා ඇය ජපානයේ ෂිමානි විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපන කටයුතු හැදෑරුවා. එහිදී ඇය විද්‍යාවේදී ආචාර්ය උපාධිය සහ පශ්චාත් ආචාර්ය උපාධි යන මේ උපාධි ද්විත්වයම පාරිසරික විද්‍යාව සහ ඒ වගේම පාරිසරික භූ රසායන විද්‍යා කියන ක්ෂේත්‍රවලින් ලබා ගන්නවා. මේ රටවල් දිත්වයේ විශේෂයෙන්ම ජපානය සහ ශ්‍රී ලංකාව අතර ඇති වුණා වූ ජාත්‍යන්තර සම්බන්ධතාවයේ ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය අතර ජපානයේ ෂිමානි විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක් ලබා ගැනීමටත් අපට හැකියාව ලැබෙනවා. දැනට ආචාර්ය සංස්කෘතිකා මාලිනිය
अपगे रजराट विश्वविद्यालय पुराविद्या हा उर्म कल्मना करन अध्ययनांशय समग दैट वसर अटक पमन सिट अपगे पारेषण वलट नोमद दायकत्वयक् लबा देमिन अपगे देपार्तमेंतुवत् समग कटयुतु करनवा ए वगेम अय बाहिर कथिकाचार्यवरियक् वशयेन श्रीलंका रजराट विश्वविद्यालय पुराविद्या हा उर्म कल्मना करन अध्ययनांशयट महगु सेवयक् सिदु करनवा අද දිනයේ දේශනේ මාතෘකාව බවට පත්වන්නේ පුරාවිද්‍යාත්මක කැණීම් සඳහා භූරසායන විද්‍යාත්මක අධ්‍යයනවල ඇති වැදගත්කම කියන මාතෘකාවයි. දේශනේට මත්තෙන් ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා දේශනේට බාධා නොවන ආකාරයෙන් මයික්‍රොෆෝන විසන්ධි කර ගන්නා ලෙස. ඒ වගේම විනාඩි 40ක දේශනෙන් පසුව ඔබ සියලු දෙනාටම අවස්ථාව ලැබෙනවා ඔබගේ අදහස් ගැටළු දේශනේ සම්බන්ධව පැනනගුණා නම් ඒවා යොමු කිරීමට. එසේනම් මාගේ මේ ගෞරවනීය ආරාධනය අද දිනේ දේශනය පවත්වන ආචාර්ය සංස්විකා මාලි යම් මැතිණියටයි. ස්තුතියි නර්මදා. සුබ සන්ධ්‍යාවක් සියලුම දෙනාටම. ශක්‍රම් නර්මදා පේනවද ස්ක්‍රීන් එක? ඔව් මැඩම්. ඔව් මැඩම් පේනවා. රයිට්. ඔකේ. තෑන්ක්යූ. එතකොට අද දිනේ මගේ දේශනය මම කරන්නේ භූ රසායන විද්‍යාව කොහොමද පුරාවිද්‍යාත්මක ගවේෂණ සඳහා අපිට කැණීම් සඳහා අපි මම අද කතා කරන්නේ. එතකොට මේ තියන්නේ අපි පළමුවෙන්ම අපි කැණීමක් කරපු කැණීමත් එක්ක අපි භූ රසායන විද්‍යාව කියන එක ආරම්භ කරපු මේ කැණීම තමයි මේ තියන්නේ. මේ තියන්නේ විකසලා නුවර 2014 තමයි අපි කලින්ම පළවෙනටම පටන් ගත්තේ. අපි ශිමානේ විශ්වවිද්‍යාලය ජපානයේ සහ රජරාට විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමග සහ එහි සිටින දේශකයන් සමග තමයි මේ කාර්යය නිරත වෙන්නේ. ඔබට අපි කතා කරොත් දැනට අපි භූ රසායන විද්‍යාව කියන එක අපි දැනට අධ්‍යයනය කරන්නේ භූ පුරා විද්‍යාව ජියෝකියොලොජි කියන කොටසේ යටතේ තමයි අපි කතා කරන්නේ. එතනදී අපි ජියෝ කියන එකෙන් අපි ජියෝලොජි කියන විද්‍යාව තමයි විශේෂයෙන් හදාගන්නේ. මොකද පුරා විද්‍යාත්මක කැණීම් කරනකොට අපිට ගොඩාක්ම සම්බන්ධ විෂයක් තමයි මේ ජියොලොජි කියන භූ විද්‍යාව කියලා කියන්නේ. එතකොට මම පොඩ්ඩක් නිකන් කතා කරන්න මුලදී අපිට මේ කොහොමද මේ ජියොලොජි ඊට පස්සේ මේ සම්බන්ධ වෙන්නේ ඒත් එක්කම අපි සැලකිය යුතු කරුණුත් එක්ක කොහොමද මේ භූ රසායන විද්‍යාව අපි මේකට සම්බන්ධ කරගන්නේ කියන එකක් තමයි මම කතා කරන්නේ. එතකොට මුලදී අපි බැලුවොත් අපේ මේ ඒත් එක මේ මුළු අපි ජීවත් වෙන මේ පෘථිවිය ගත්තොත් මේක අපිට ගෝල හතරකට බෙදා ගන්න පුළුවන්. ජල ගෝලය, වායු ගෝලය, ජෛව ගෝලය සහ භූ ගෝලය. ඒකෙදී අපි බැලුවහම මේවා අතර අන්තර් සම්බන්ධතා තියෙනවා. මේ අන්තර් සම්බන්ධතා අපි ගත්තහම මේ හැම එකක්ම රසායන විද්‍යාත්මකව අපිට යම්කිසි සම්බන්ධතාවයක් තියෙනවා. එතකොට මේ මැදින් තියෙන ටෙක්නොලොජි තාක්ෂණය කියන්නේ. එතකොට අපේ මිනිස්සුන්ගේ ජීවනය ඒ කටයුතු කර ගැනීම සඳහා දියුණු වීමත්. එතකොට මේ ටෙක්නොලොජි හරහා දැන් ගොඩාක් දියුණු වෙලා මේ අපේ තියෙන මේ ස්වභාවික සම්පත් පාවිච්චි කළා තමයි මේ ගොඩක් අපේ තියෙන මේ කර්මාන්ත මේ අපිට අවශ්‍ය කරන ගොඩක් දේවල් නිෂ්පාදනය කරන්නේ. එතකොට අපි පුරාතනය ගත්තත් මේකත් ඒ විදිහමයි කළා තියෙන වෙනස් විදිහට. එතකොට අපිට මේ රසායනය පාවිච්චි කරලා අපිට මේ තියෙන මේ තියෙන ශිලාගෝලය, ජලගෝලය, ජෛවගෝලය මේ ඔක්කොම සම්බන්ධ කරලා මේ තාක්ෂණය සමඟ අපිට කතිකාවක් ගොඩනගා ගන්න පුළුවන් භූ රසායන විද්‍යාවේ හා සම්බන්ධ කරගෙන. ඔබට පොඩ්ඩක් අපි බැලුවොත් අපි මේ දැන් පෘථිවිය ගත්තොත් මේම කොටස් වලට බෙදෙනවා. ඒකෙදි අපි මේ පුරාවිද්‍යාවේදී ගොඩක් කලාවට කතා කරන්නේ මෙන්න මේ ක්‍රස්ට් එක. මේ ක්‍රස්ට් එක කියන්නේ මේ හරි පොඩි පොඩි ප්‍රමාණයක්. එතකොට ඒකෙනුත් මේ ක්‍රස්ට් එක කියලා ගත්තාම මේකත් කොටස් තුනකට බෙදෙනවා. අප කන්ටිනෙන්ටල් ක්‍රස්ට්, මිඩල් ඇන්ඩ් ලෝ. ඒකෙත් මේ අප කන්ටිනෙන්ටල් ක්‍රස්ට් එක තමයි අපි ගොඩක් කලාවට පාවිච්චි කරන්නේ අපේ මේ පුරාවිද්‍යාත්මක කැණීම් සඳහා. සමහර විටක අපි පාවිච්චි කරනවා මේ
මේ ඕෂන් ඕෂන් ක්‍රස්ට් එක කියන්නේ මේ මුහුදු ආශ්‍රිත අපි මොනවා හරි කැණීමක් කරොත් ඒ වගේ අවස්ථාවකදී ඒක කෙරෙනවා බොහෝම අල්ප මාත්‍රාවක් වශයෙන් මේ ලිතොස්ෆියර් කියන එක අපි පාවිච්චි කරනවා මේ පුරා විද්‍යාත්මක කැණීම් කිරීමේදී එතකොට ඊට අමතරව තියෙන තව එකක් තමයි මේ පාෂාණ මේ පාෂාණ කියන එක ගොඩාක් වැදගත් මොකද මේ පාෂාණ ජීර්ණ වෙලා තමයි පස හැදෙන්නේ ඒත් එක්කම අපිට කැණීම් කරනකොට මේ පාෂාණ ගොඩක් අපිට හම් වෙනවා එතකොට අපි ලංකාව ගත්තොත් අපේ තියෙන මෙටමෝෆික් රොක් එක එතකොට හයි ප්‍රෙෂර් හයි ටෙම්පරේචර් කියන්නේ අධික පීඩනය අධික උෂ්ණත්වය යටදී තමයි මේක මේ හැදිලා තියෙන්නේ ඒත් එක්කම අපිට මෙටායිග්නියස් මෙටා සෙඩිමන්ටරි එවත් මේ අතරතුර අපිට හම් වෙනවා ඒකෙන් ද මේ පාෂාණ පිළිබඳව අපි දැනගැනීමත් ගොඩක් වැදගත් මොකද ඒකේ රසායන ගොඩක් වැදගත් වෙනවා අපිට මේ භූ රසායන විද්‍යාව කියන එක අධ්‍යයනය කිරීමට මේ පාෂාණ චක්‍රය ඉතර පාෂාණ චක්‍රය තියෙනවා මේ වෙදරිම් වගේ වටේට සිමෙන්ටේෂන් මේ කූලින් මේ මිට අමතරව තවත් ගොඩක් මේ ජියෝකෙමිකල් එතකොට ඒ හැම එකක් සම්බන්ධව වෙලා තියෙනවා අපිට මේ අධ්‍යයනයන් කිරීමෙන් ඒකින්ද මේ පිළිබඳව අධ්‍යයනයක් අපිට ලබා තේරීම ගොඩක් වැදගත් වෙනවා ඊළඟට අපිට සම්බන්ධ වෙන දේ තමයි ඛනිජ අපි දන්නවා පුරාතන සිතම ඛනිජ කියන එක ගොඩක් මේ ලංගෙන් තමයි තියෙන්නේ. කියන්නේ මේ කණජ පාවිච්චි කළා මේ අපිට මේක එක පබළු ය මේ ගොඩක් මොනියුමන්ට්ස් ඒ ගොඩක් දේවල් අපි හදලා මේ කා පුරාතනයේ සිටම හදලා තියෙනවා. එතකොට මේ මිනරල්ස් ගත්තහම 1000ක් විතර තියෙන එකක් එහා තියෙනවා. එතකොට මේවා පිළිබඳව දැනගැනීමත් ඒවායේ රසායන පිළිබඳ දැනගැනීමත් ගොඩක් වැදගත් වෙනවා. මොකද මේ නිෂ්පාදන කටයුතු මේ කර්මාන්ත ගොඩක් කියලා තියෙනවා. මේ ආශ්‍රව මේ මිනරල්ස් පාවිච්චි කරලා. එතකොට ඒකේ තියෙන රසායන ඒවයි කොච්චර ප්‍රමාණ තිබිලා තියෙනවද කොහොමද කියන එක ගැන අපි දැනගැනීම ගොඩක් වැදගත් වෙනවා. ඒත් එක තමයි මම ඉස්සලක් කියෝ වගේ මේ ජීර්ණ ක්‍රියාවලිය. මොකද මේ ජීර්ණ ක්‍රියාවලිය මේ තියෙන මේ පාෂාණ ජීර්ණ වෙලා පස හැදෙනකොට ඒ අතරතුරේදී එක එක ක්‍රියාවන් සිද්ධ වෙනවා. එතකොට මේවා ट्रांसपोर्टेड रेसिड्यूअल मिहा प्रवाणी इरोशन खादने वगैरह तनक तीन तब तनक इतकोट अभी पूरा व्यक्तियात्मक खनी मकान मे हेम रसायन रसायनिक जीर्ण अभी वेदि हरियात्म पावचिक अभी मे जीर्ण क्रियावल जीर्ण क्रियावल अभी मे गण मे खनिज वाल जीर्ण सिद्धवन विधि विना කාලය වෙනස් මේ ගත්තාම මේකේක කාල අනුව තමයි සිද්ධ වෙන්නේ ඒත් එක්ක මේ pH එක උෂ්ණත්වය එතන තියෙන රසායන මත මේවා ජීර්ණ වෙන්නේ වෙනස්කම් තියෙනවා එතකොට ඒ පිළිබඳවත් අපිට පොඩි අවබෝධයක් තියෙන්න ඕන ඒත් එක්කම තමයි මේ geological time scale එක කියලා කියන්නේ එතකොට මේ geological time scale එක ගත්තාම අපිට relative ක්‍රමයක් තියෙනවා එතකොට මේ වෙයිදි සුපර් ඉම්පෝස් වෙලා තියෙන විදිහක් තියෙනවා මොකද අපි පුරාවිද්‍යාත්මක කැණීමකදී අපි ගොඩක් කලකට මේ ස්තර ගැන තමයි අපි අධ්‍යයනය කරන්නේ එතකොට මේ ස්තරත් එක්ක බලනකොට මේ වෙනස්කම් ගැන අපි හොඳට දැනගෙන ඉන්නවා කියන්නේ ඉස්ලාම තැන්පත් වුණේ කොයි ටිකද පස්සේ තැන්පත් වුණේ කොයි එකද මේ කොයි විදිහටද මේවා තැම්පත් වෙලා තියන්නේ මොකද දැන් මේකේ ගත්තාම මේ ග්‍රෑන්ඩ් කැනියන් එක මේ යංගස්ට් ඉඳලා උඩට තමයි යන්නේ එතකොට ඒ වගේ ඒත් එක මේ වගේ ඩිෆෝමේෂන්ස් තියෙන පුළා වෙනස්කම් තියෙන පුළා මේවා පිළිබඳව අපිට හොඳ අධ්‍යයනයක් දැනුමක් තියෙන්න ඕන මේ වගේ කැනීමක් කරනකොට කොහොමද අපි මේ වගේ එකක් තිබ්බොත් අපි ඒ පිළිබඳව මේ අධ්‍යයනය කරලා ඒ පිළිබඳව විස්තරයක් කරන්න ඊළඟට ඇබ්සලියුට් ක්‍රමයෙන් ගත්තොත් එතනදී අපිට තියෙන්නේ ඩේටින් ක්‍රමය. එතකොට මේ දැනටත් අපේ මේ ලංකාවෙත් අපි දැනට කරන මේ පරීක්ෂණ වලත් අපි මේ ඩේටින් ක්‍රමය පාවිච්චි කරනවා. ඒකේ මේ අර්ධ ජීව කාලය නම් මේක ෂර් වෙනකොට මේ තියෙන අර්ධ ජීව කාලය පාවිච්චි කරලා තමයි මේකේ මූලද්‍රව්‍ය වල අපි කොහොමද මේ කාල නිර්ණය කරන්නේ කියන එක තමයි අපි මෙතනදී සැලකිලිමත් වෙන්නේ. ඊට පස්සේ තියෙනවා ජියොලොජිකල් ටයිම් ස්කේල් එක. මේකදී පරිණාමනීය විද්‍යාවේ මේ එක එක ජීවීන්ගේ
වෙනස් වීම මත ඒගොල්ලොන්ගේ එක එක කාලවලදී ඒ තිබ පාරිසරික හේතුන් මත මේගොල්ලොන්ගේ වෙනස් වීම සිද්ධ වෙලා තියෙනවා. එතකොට අපිට මේ කැණීමක් කරනකොට මේ වගේ අපිට ස්තර හම් වෙනකොට මේ වගේ අපිට හම් වෙන්න පුළුවන් ෆොසිල්. එතකොට මේ ෆොසිල අපිට පුළුවන් අරගෙන ඒ ෆොසිල හරහා මේ කොරිලේෂන්ස් එක අපිට අධ්‍යයනය කරලා ඒ වයින් අපිට සම්බන්ධතාවයන් ගොඩනගා ගන්න පුළුවන්. කොහොම කොයි කාලෙද මේ වගේ මේ ටික තැම්පත් වෙලා තියෙන්නේ ඒ කොහොමද මේවා අතර තියෙන සම්බන්ධකම් කියලා මෙන්න මේ විදිහට අපිට පුළුවන් මේ කරන කැණීම් වල තැන් තැන් වල කරන කැණීම් වල කොරිලේෂන්ස් බලලා ඒ අනුව අපිට ඉන්ටර්ප්‍රට් කරන්න පුළුවන්. එතකොට තව එකක් තියෙනවා ඒ කියන්නේ අපිට මූලාශ්‍ර මේ සෝස් එක කොහෙන්ද ආවේ. එතකොට ඒක අධ්‍යයනය කරන්න ක්‍රම ගොඩාක් තියෙනවා. කියෝ වගේම මේ පසිල පාවිච්චි කරන්න පුළුවන් මේ අනුකම වල ද්‍රව්‍ය සමස්ථානික මේ වගේ අපිට ක්‍රම කීපයක් තියෙනවා පාවිච්චි කරන්න. ඒත් එක්කම අපිට දැන් අපි ජියෝ කෙමිස්ට්‍රි පැත්ත ගත්තොත් මෙහිදී අපි කරන මේ ගොඩක් ඇනලිසිස් වල මම ගැන පොඩක් පස්සට කතා කරන්න කියලා මිතන් විස්තර කරන්නේ නැහැ. එතකොට මේ මේ ක්‍රමවේදයන් වලදී අපිට මේ තියෙන එකම මේ අවශ්‍යය තමයි මේවා ඩිස්ට්‍රැක්ටිව්. මේකට හේතුව මේ සාම්පල් එක මෙතනින් මේ මේ අපිට නැති වෙලා යනවා. එතකොට පුරාවිද්‍යාවේදී අපිට තියෙන ලොකු ගැටලුවක් තමයි අපිට සාම්පල් එක තියාගන්න ඕන. එතකොට ඒකෙදී අපි භූ රසායන විද්‍යාව පිළිබඳ අධ්‍යයනයක් කරනකොට අපි ප්‍රවේශම් වෙන්න ඕන අපි ගන්න සාම්පල් එක ප්‍රමාණවත් කියලා අපිට තියාගන්න සහ අපිට රසායන විද්‍යාත්මක මේ පරීක්ෂණ කිරීමට ප්‍රමාණවත් වෙන විදිහට. එතකොට මේ මූලාශ්‍ර ගත්තාම අපි කතා කරනවා මේවා මේ නිෂ්පාදනය කරලා තියෙන මේ තියෙන අපිට හම් වෙනවා මේ කෞතුක වස්තුන්. මේ කෞතුක වස්තුන් මේවා නිෂ්පාදනය කරන්න කොහෙන්ද මේ අමුද්‍රව්‍ය ගත්තේ? කොහොමද මේ සපය ගත්තේ? ඒවා කොහෙන්දලා කොහාටද ගෙනාවේ? මොකද මේ ගැන අපි කතා කරනකොට බොහොම අපූර්වට ආචාර්ය නුවන් අපිට පෙන්වලා දුන්නා GIS පාවිච්චි කළා මේ ට්‍රේඩ් රූට්ස් කොහොමද ගොඩනගා ගන්න කියලා. එතකොට අපිට පුළුවන් රසායන විද්‍යාව භූ රසායන විද්‍යාවත් පාවිච්චි කරලා මෙන්න මේ වගේ මේ මේ කරන මේ රසායනික විශ්ලේෂණ මගින් මේ ට්‍රෝ රූට්ස් හොයාගන්න, ඒත් එක්ක මේ ස්වභාවික සම්පත් තිබ්බේ කොහෙද කියලා හොයාගන්න, ඒවා කොහොමද තැන්පත් වෙලා තිබුණේ, මේ වගේ මේ කර්මාන්ත මොනහරි කරා නම් ඒවා කොහෙන්ද ගත්තේ, කොහොමද කරගත්තේ කියන වගේ දේවල් අපිට හොයාගන්න පුළුවන් මේ සෝස් කියන එක මේ මූලාශ්‍ර මේ පදනම්. එතකොට මම කලින් කතා කරා කන්ටිනෙන්ටල් ක්‍රස්ට් එක. මේ කන්ටිනෙන්ටල් ක්‍රස්ට් එක ගත්තාම මේ කන්ටිනෙන්ටල් ක්‍රස්ට් එකේ මුළු 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 ලෝකෙම කන්ටිනෙන්ටල් ක්‍රස්ට් එකෙන් සාම්පල 3500ක් 6000ක් අතර 6500ක් අතර සාම්පල අරගෙන ඒකේ ඇවරේජ් එක අරගෙන හදලා තියෙනවා UCC අප කන්ටිනෙන්ටල් ක්‍රස්ටල් වැලියුස් කියලා ඇවරේජ් වැලිය එකක් හදලා තියෙනවා. ඒක දැනට භාවිතා කරනවා තේලන් මැකිලන් 1985 ඒත් එක්කම රුනිකන් වෝ 2004 තමයි දැනට තියෙන්නේ. එතකොට ඒගොල්ලෝ ඒ විද්‍යාත්මක කණ්ඩායමක තුළ මේ සාම්පල් ඔක්කොම අරගෙන මේ විදිහට හදලා තියෙනවා. එතකොට අපිට පුළුවන් ඒ UCC කියන වැලියු එක පාවිච්චි කරලා අපේ සාම්පල් එක UCC වලට වඩා ඉහළින්ද තියෙන, එහෙම නැත්නම් UCC වලට වඩා අඩුවෙන්ද තියෙන වගේ අදහසක් ගන්න. එතකොට දැන් අපි මේ මූලද්‍රව්‍ය ටික ගත්තාම අපේ ආවර්තතාව වගේ කියන මේ මූලද්‍රව්‍ය අපි පෙළ ගැස්සුවොත් ඇටමික් නම්බර් එක අනුව පෙළ ගැස්සුවොත් අපිට පුළුවන් ඒකේ abundance කොච්චර ප්‍රමාණයක් මේ භූගර්භයේ තියෙනවද කියන එක වගේ එක අදහසක් ගන්න. එතනදී අපි ගත්තොත් මේ මේ පාෂාණ හදන මූලද්‍රව්‍ය තමයි වැඩිපුරම තියෙන්නේ. මේ රතු පාටින් දක්වලා තියෙන්නේ මේ කර්මන්ත ශාලාවලදී බොහොම බොහොමයක් පාවිච්චි කරන මූලද්‍රව්‍ය. මේ මේ මූලද්‍රව්‍ය තමයි ගොඩක්ම කර්මාන්ත සඳහා පාවිච්චි වෙන්නේ. මේ දම් පාටෙන් පෙන්නලා තියෙන ප්‍රෙෂස් මෙටල්ස්, ඒ කියන්නේ ඔය සිල්වර්, ගෝල්ඩ්, රුබීඩියම්, ලෙඩ් වගේ ඒවා, ඒවා හරි දුර්ලභයි. ඒත් එක්කම ගොඩක් හරි නිල අධිකයි. ඒ වගේ මූලද්‍රව්‍ය තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ මේ අපි රෙයා එතෙලිමස්, ඒ කියන්නේ හරි හරි අඩුවෙන් තියෙන ඒවායේ අපි සඳහන් කරලා තියෙන්නේ. ඒතර මේ ප්‍රමාණ වලින් තමයි අපිට සාමාන්‍යයෙන් මේවා මේ භූගර්භයේ හොයාගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේ අපිට අරගෙන මේ
chemical composition එක කියන්නේ මේ සංයෝතිය රසායනික සංයෝතිය ගත්තාම අපිට මේ විදිහට වැඩිපුරම තියෙන්නේ මොකද්ද අඩුවෙන් තියෙන්නේ මොකද්ද ඔක්සයිඩ් තියෙන වැඩිපුරම තියෙන ඔක්සයිඩ්ස් ටික මොකද්ද සාමාන්‍යයෙන් 10ක් තියෙන ඔක්සයිඩ් එතකොට ඒ 10 11 ගත්තාම ඒකෙන් තමයි 99.2 2ක්ම පෘථිවි ගවයේ මේ composition එක රසායනික සංයෝතිය හැදිලා තියෙන්නේ ඒ ප්‍රධාන මූලද්‍රව්‍ය වලින් එතකොට අපි මම අර කතා කරා වගේ හිටොස්ෆියර් එක ගත්තොත් මෙන්න මේ වගේ රසායනික සංයුතියක් තමයි අපිට ලැබෙන්නේ. එතකොට අපි හදිස්සියේවත් හිටොස්ෆියර් එක අධ්‍යයනය කරනවා නම් මෙන්න මේ මේ රසායනික සංයුතිය තමයි අපිට පාවිච්චි කරන්න වෙන්නේ. කොහොමද අපේ දැන් තියෙන අපේ අතේ තියෙන සැම්පල් එක කොහොමද ඒ සැම්පල් එකත් එක්ක කියලා අධ්‍යයනය කරන්නේ. එතකොට අපි මම අර කලින් කිව්ව UCC values ටික තමයි මේ තියෙන්නේ. UCC values එක. එතකොට මේ තියන්නේ අnderව අපි ගත්ත sample. මේ තියන්නේ එකෙහි ගත්ත slag එක. එතකොට ඒ slag එකේ තියෙන chemical composition එක රසායනික සංයුතිය. මේ තියන්නේ අපි ගත්ත මේ context වල තියෙන රසායනික සංයුතිය. එතකොට මේකට සාපේක්ෂව මේ වගේ සංයුතිය කොහොමද වෙනස් වෙලාද අඩු වෙලාද වැඩි වෙලාද ඒ වගේ දේවල් අපිට අධ්‍යයනය කරන්න පුළුවන්. දැන් අපි බලමු මේ බූ විද්‍යාව සහ මේ භූ රසායන විද්‍යාව අපේ තියෙන මේ කැනිතුන අපි මෙතඩොලොජි එකක් ගත්තොත් මේ තියන්නේ අපි සාමාන්‍යයෙන් ආකියොලොජි කරනකොට අපි කරන මෙතඩ් එක. එතකොට අපි සාමාන්‍යයෙන් ගිහිලා එක්ස්ප්ලොරේෂන් එකක් කරනවා. ඊට පස්සේ මේ තියන්නේ මම තෝරගන්න තියෙන අnderවැව මේ සබිරිය සයිට් එක. එතකොට ඒ සයිට් එක සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ ඒ වටේ පිටිය අධ්‍යයනය කරලා ඒ කියන ඉරිගේෂන් වර්ක්ස්, ප්‍රී ප්‍රොඩක්ෂන්, මාස්ටරි බිරියස් ඒ ඔක්කොම අධ්‍යයනය කරලා ඊට පස්සේ එක්ස්කවේෂන් එක කරනවා. එතකොට එක්ස්කවේෂන් එකේ මේ විවිධ ක්‍රම තියෙනවා. මේ එක්ස්කවේෂන් එක සඳහා පාවිච්චි කරන්නේ මේකම. අපි ජියෝකෙමිස්ට්‍රි ගත්තාම ඒකට ක්‍රමවේදයක් තියෙනවා. මේ ක්‍රමවේදයේදී අපි කරන්නේ දැන් මේ අපි සාම්පල් එක එකතු කරගන්න ඕන. මේ මෙතනදී මම සොයිල් සාම්පල් කියලා සඳහන් කරලා තිබුණාට සොයිල් වෙන්න පුළුවන් මේ කෞතුක වස්තුන් වෙන්න පුළුවන් රොක් එක වෙන්න පුළුවන්. මෙතන අපිට හම්බෙන්න අපිට අධ්‍යයනය කිරීම සඳහා අවශ්‍ය වෙන ඕනම සාම්පල් එකක්. මොකද එක කැණීම තව කැණීමකට වෙනස්. එතකොට එක කැණීමකදී අපිට ලබා ගන්න සාම්පල තව කැණීමකදී වෙනස් වෙන්න පුළුවන්. එතකොට ඒ අදාළ කැණීමට අවශ්‍ය කරන ඒ ක්‍රමවේදය තමයි අපිට පාවිච්චි කරන්නේ. දැන් මේ තියෙන XRF සඳහා පාවිච්චි කරපු ක්‍රමවේදය සාම්පල් එක අරගෙන ඇනලයිස් කරන්න. එතකොට මේ XRF වලට සාම්පල් එක ප්‍රිපෙයාර් කරන විදිහයි ඒකේදී ඇනලයිස් කරලා ඩේටා ඉන්ටර්ප්‍රිටේෂන් කරන විදිහයි. එකක් එතකොට මේ තියන්නේ ඒත් අnderවැවමයි. එතකොට ඒ ක්‍රමවේදයමයි ඔකියොලොජි වල තියෙන මේ තියන්නේ අපිට තියෙන චිසල් එකක් අරගෙන ඒ චිසල් එක කොහොමද මේ මෙටලෝග්‍රැෆික් අධ්‍යයනය සඳහා සහ රේඩියෝ කාබන් දේටි කල නිර්ණය කරන්න අපි පාවිච්චි කරගත්තේ කොහොමද කියන එක. එතකොට අපි මෙහෙම සාම්පල් එකක් අරගත්තට පස්සේ අපි මේ වගේ තියෙන ඇගෙට් මේ තියෙන ඇගෙට් මේ යට තියෙන්නේ මොකද සාම්පල් එක අපි කන්ටැමිනේට් කරගන්න බෑ. එතකොට ඒ නිසා අපි මේ වගේ ඇගෙට් ඇන් පිස්ටන් මෝල් එකක් තියෙන මේක මෙකොළඹ විශ්වවිද්‍යාලේ තියෙන එක මේක ශිමාන් විශ්වවිද්‍යාලේ තියෙන එක මේ අනිත් ඔක්කොම ශිමාන් විශ්වවිද්‍යාලේ. එතකොට මේ තියෙන මේ මේකෙන් අපි මේක පවුඩර් කරගන්නවා. ගොඩක් සියුම් විදිහට මේ මුණේ ගන්න පවුඩර් තරමටම වගේ අපි සියුම් කරගන්නවා. ඊට පස්සේ ඒක මේ වගේ බ්‍රිකට් එකක් හදාගන්න ඕන. මේ වගේ 200 කිලෝ නිව්ටන් බලයක් පාවිච්චි කරලා අපි මේ වගේ බ්‍රිකට් එක වෙනවා රසායනික ක්‍රමයක් පාවිච්චි කරන. කියන්නේ ෆ්ලක්ස් එකක් අපි රසායනයක් එකට දාන්න. දාලා ඊට පස්සේ ඒක රත් කරන 1500 වගේ අධික උෂ්ණත්වයකට කළා ඒක ද්‍රවමය තත්ත්වයට පත් කළා. ඒකෙන් අපිට පුළුවන් ඒක සීතල කළා මේ විදිහටම තව බීඩරයක් හදාගන්න. ඒ හදාගන්න බීට් එකක් හරි මේ ඩිස්ක් එකක් හරි අපි ඇතුල් කරනවා මේ XRF machine එකට. එතකොට මේකෙදි පුළුවන් අපිට රසායනික සංයුතිය මොකක්ද කියන එක අපිට කියනවා මේ මූලද්‍රව්‍ය කීපයක්. සාමාන්‍යයෙන් මේ වරකට මූලද්‍රව්‍ය 24ක් අධ්‍යයනය කරන්න පුළුවන් මේ ශිමාන විශ්වවිද්‍යාලයේ තියෙන XRF machine එක. එතකොට මේ වගේ තමයි අපිට ඒකේ දත්ත ලැබෙන්නේ. එතකොට මේ ලැබෙන දත්ත මේ ලැබිලා තියෙන මේ තියෙන සර්කෝන් නයිබියම් බැනඩියම් වගේ අපිට පුළුවන් මේ ලැබෙන දත්ත ටිප මේ වගේ ප්‍රස්තාරගත කරන්න. එතකොට ප්‍රස්තාරගත කරනවා කිව්වහම ප්‍රස්තාර වර්ග
ගොඩක් තියෙනවා මම කීපයක් අද මේ කතාවේ කතා කරනවා එතන මේ කියන්නේ ඉස්සලා නුර අර මම කියන්නේ තන එතකොට මෙතනදී අපි කරේ මේ කියන්නේ ප්‍රොෆයිල් එකක් මේ කියන්නේ කෙලිම මේ කැණීම කරපුව ඒකේ ප්‍රොෆයිල් එක එතකොට එතනදී අපි කරලා තියෙන්නේ මේ කියන්නේ මේ කන්ටෙක්ස්ට් මේ ආකියොලොජිකලි දාපු මේ කන්ටෙක්ස්ට් කන්ටෙක්ස්ට් 1 2 3 4 එතන මේ කන්ටෙක්ස්ට් වලින් අපි සැලකිය යුතු කියන්නේ එතන සම් අපි ගිහිල්ලා බලලා අධ්‍යයනය කරලා තීරණය කරනවා ඒක කන්ටෙක්ස්ට් එකකින් සම්පල් කීයක් ගන්නවා කියලා. ඒ අනුව අපි ගන්නවා මේ අදාළ උසකින් මේ සම්පල් ගන්නවා. අරගෙන අපිට පුළුවන් ඒක මේ විදිහට ප්‍රස්තාරගත කරන්න. ප්‍රස්තාරගත කරාම අපි කියන්නේ අපි ජියෝකෙමිකලි අපි ගන්නවා මේ මේ මූලද්‍රව්‍ය දෙක එකට යනවා. මේවා වෙනම යනවා. මේවා අතර සම්බන්ධකමක් නැහැ. ඒ වගේ අපි අපි ගන්නවා. ඒ අනුව අපි මේවා ප්‍රස්තාරගත කරාම අපිට පුළුවන් මේ තියෙන මේ පැටර්න් එක අනුව අපිට විග්‍රහයන් කරන්න පුළුවන් කොහොමද මෙතන මොකද වෙලා තියෙන්නේ එතකම අපිට මේ වගේ ප්‍රොෆයිල්ස් ඩෙන්ටිෆයි කරගන්න පුළුවන් ස්තරවල ඒ අනුව අපිට තීරණය කරන්න පුළුවන් මේ මෙතන මේ ස්තරවලදී මොකක්ද වෙලා තියෙන්නේ කියලා අපිට ඉන්ටර්ප්‍රෙට් කරන්න පුළුවන් එතකොට මම අර කිව්වේ මූලාශ්‍ර සම්බන්ධව මේ මූලාශ්‍ර කියන එක එතකොට අපි මේ අධ්‍යයනදී අපි කරන්නේ මේ වගේ අපිට පුළුවන් මේ ප්‍රස්තාරගත කරන්න එතනදී අපි මේ මේ ප්‍රස්තාරයෙන් අපි කරන්නේ ෆිල්සික් රොක් එක. ඒතර ෆිල්සික් රොක් එක කියලා කියන්නේ සිලිකා අධික තියෙන රොක් එකක් තමයි අපි මෙතනදී භාවිතා කරන්නේ. මේ සිලිකා අධික තියෙන රොක් වලට තියෙන මේ මේ සංයුතිය තමයි මේ තියෙන්නේ. එතකොට ඒ තියෙන රොක් එකට අපි මේක දාලා අපි බලනවා මේකේ සංයුතිය කොහොමද වෙනස්සලා තියෙන්නේ කියලා. එතකොට මේ තියෙන නිකසලා නුරට මේ තියෙන කොක් කැබේ මම දෙකයි පාවිච්චි කරේ. එතකොට අපි මේක ගත්තාම මේ මේ තියන්නේ මේ හරියට තමයි මේක ප්ලොට්ලා තියෙනවට මේ ප්ලොට්ලා තියෙන්නේ මේ UCC වලට කිට්ටු මේක UCC වලට ගොඩක් දුරයි රයිලට් වලට කිට්ටු. එතකොට මේ වගේ අපිට මේ මේ පැත්තට මේ ප්ලොට් වෙනවා නම් මේ කියන්නේ හෙවි මිනරල්ස් තමයි මේ වැඩිපුර තියෙන්නේ. මොකද සර්කෝන් කියන්නේ හෙවි මිනරල් පෙන්වන සිග්නේචර් එක. එතකොට මේක ගත්තාම මේෆික් රොක් එක. මේෆික් රොක් එක කියන්නේ කළු පාටට බර කළු පැට් කළු පාට තියෙන අයන් නිකල් ක්‍රෝමියම් වැනීඩියම් වගේ මූලද්‍රව්‍ය වැඩියෙන් තියෙන මේ රොක් එක. එතකොට ඒක ගත්තාම මේක ප්ලොට් වෙන්නේ කොහෙද කියලා බලලා අපිට ඉන්ටර්ප්‍රෙට් කරන්න පුළුවන්. දැන් මේක ගත්තාම මේක මෙතන ප්ලොට් වුණාට මේක ප්ලොට් වෙන්නේ අල්ට්‍රා බේසික් වලට ගොඩක් කිට්ටු කරලා. ඒ වගේ අපිට පුළුවන් මේ ප්‍රොවිනන්ස් එක කොයි විදිහකට මේවා හැදිලා තියෙන්නේ කියන එකක් අපිට විග්‍රහ කරන්න පුළුවන්. එතකොට ගත්තාම මේ තියෙන මේ සිලිකා ප්‍රමාණය 140 50 ml පැතර වැඩි වෙනවා. ඒත් එක්කම මේ පැතර තියෙන මිනරල්වල percentage. එතකොට මේ වගේ අපිට plots තියෙනවා. තව මේ වගේ තව කීපයක් තියෙනවා. මට මොන කරේ මෙන්න මේ වගේ උදාහරණ දෙන්නන්න. එතකොට ඒ වගේ මේ මේ plots අරගෙන අපිට පුළුවන් මේ තැනේ තියෙන මොනවද කියන එකක් වගේ එකක් හරියටම කියන්න පුළුවන් මේ මේ ප්‍රස්තාර පරිශීලකයි. අනිත් එක තමයි අපි මේ මේ රසායන විද්‍යාවේ බලනකොට මේ වර්ණය එතකොට අපිට වර්ණ අපිට ගොඩක් දේවල් තියෙනවා මොන වගේ මේ පසක්ද මේ තැන තියෙන්නේ කියලා අපිට විස්තර කරලා ගොඩක් කලාවට අපි දන්නවා මුන්සන් කලචාර අපි මේ වර්ණය අඳුනා ගන්න. ඒකට අර මම කියපු මේ UCC value එක අරගෙන අපි මේක normalize කරා. එතන මේ normalize කරාම මේ UCC value එක එකට එක විදිහට අපි ගන්න. එතකොට එක විදිහට අරගෙන අපි බලනවා UCC වලට සාපේක්ෂව මේ මූලද්‍රව්‍ය වල වැඩිවීම. ඒ කියන්නේ ඒ ස්ථානයේ කැණීමේ තියෙන ඒ පස් වල තියෙන එක එක මේ තියෙන මූලද්‍රව්‍ය වල වැඩිවීමද තියෙන්නේ අඩුවීමද තියෙන්නේ කියලා. එතකොට අපිට පුළුවන් බලන්න මේවා අඩු වෙලා තියෙන්නේ ඇයි? මේවා වැඩි වුණේ ඇයි වගේ කතා කරන්න. දැන් අපි මේවා පෙළගස්සලා තියෙන්නේ මේ තියෙන මිජොක්සයිඩ්ස් ටික. මෙන්න මේ මූලද්‍රව්‍ය ටික ගත්තොත් මේ මූලද්‍රව්‍ය ටික සාමාන්‍යයෙන් අපේ පරිසර වෙනස් වීම. කියන්නේ පොලියුෂන් වගේ ඒ වගේ සාධක සඳහා තමයි මේ වගේ මූලද්‍රව්‍ය ටික තියෙන්නේ. මේවා ගොඩක් වෙලාට මේ ආසනික ලෙසින් වගේ මිනිසාගේ ක්‍රියාකාරකම් නිසා පරිසරයට සිදුවන වෙනස්කම් මත ඇතිවන වෙනස්කම් වලින් ඇතිවෙන ඒවා.
මේවා තියන්නේ ගොඩක් වෙලාට මේ heavy minerals මේ අපි මම කතා කරන කියනත් මේ heavy minerals සම්බන්ධ කියන elements එක්ක එකම provenance අපි මම ඉර කලින් කතා කරා වගේ provenance සම්බන්ධව තියෙන elements ටික තමයි තියෙන්නේ. එතකොට මේ වගේ plot එක කිනොත් අපිට පුළුවන් යම් තාක් දුරට interpretation එකක් කරන්න. මේ හැම plot එකකින්ම අපි මොකක් හරි යම් දෙයක් කියනවා මිසක් අපිට හැම දෙයක්ම කියන්න බෑ. මේ ගොඩක් දේවල් බලන්න නම් මේ ගොඩක් මේක එක ප්ලස් පාවිච්චි කරලා තමයි අපිට ඉන්ටර්ප්‍රිටේෂන්ස් වෙන්නේ. එතකොට මේ තියන්නේ ඉංගත මේ සාම්පල් එකක්. එතකොට මේ තියෙන අnder වැවින් ගත්ත මේ සාම්පල් එකක්. එතකොට මෙතන තියනවා මේ ග්ලාස් බීඩ්ස් මේ තියන්නේ. එතකොට මේ සාම්පල් එක තියන්නේ මේ විදිහට. මේක කැපුවහම මේ වගේ. එතකොට මේ තියන්නේ මේ වටේ තමයි මේ ග්ලාස් බීඩ්ස් ටික මෙන්න මේ හැදේ තියෙන්නේ මේකේ. එතකොට මේ තියෙන මේ කළු පාට කොටස අරගෙන ඇනලයිස් කරලා තියෙනවා. මේ සුදු පාට කොටස වෙනම අරගෙන ඇනලයිස් කරලා තියෙනවා. එතකොට මේක UCC වලට සාපේක්ෂව බලලා තියෙනවා. හැබැයි එකක් මතක තියාගන්න ඕන, අපි දැන් මේ ගත්ත මේ සාම්පල් එක කැනබොර වගේ එකක් වුණ ස්ලැග් එකක් වගේ වුණොත් මේක රසායනික විපර්යාසන් වලට බාධනය වෙච්ච ඒවා. එතකොට UCC කියන්නේ මේ සාමාන්‍ය පොළවේ රස්ටකේ තියෙන ඒවා. එතකොට අපි පරිස්සම් වෙන්න ඕන මේවා ඉන්ටර්ප්‍රෙට් කරනකොට මේ UCC වලට වඩා මේක වැඩි කියලා අපිට නිකන් කියන්න බෑ. UCC වලට වඩා කී වාරයක් වැඩි අපිට කතා කරන්න ඕනේ. එතකොට මේ සංයෝගේ හදන්න මේක හදන්න අරන් තියෙන මේ මූලද්‍රව්‍ය කොහොමද ඇවිල්ලා තියෙන්නේ කියන එකක් වගේ එකක් තමයි අපිට මෙතනදී ඉන්ටර්ප්‍රෙට් කරන්න පුළුවන් වෙන්නේ. ඒක ඒක මම නිකන් මේ ගත ඩිස්කෂන් එකයි කන්ක්ලූෂන් එකයි මෙතන දැම්මා. සීසී වුණාට තියෙන්නේ මේ වැලියුස්. එතකොට ග්ලාස් ස්පීඩ් එක ගත්තාම අපි ගත්තාම ලෙඩ් කොපර් ආසනික තමයි වැඩි වෙලා තියෙන්නේ. දැන් මේකේ මේ වැඩි උනේ ලෙඩ් ඇන් කොපර්. මෙතන ලෙඩ් කොපර් ආසනික. එතකොට ඒවයි ලොකු වෙනසක් තියෙනවා. ඒ වගේ අපිට කතා කරන්න පුළුවන් දැන් මේකේ මූලද්‍රව්‍ය සමග මේවා කොහොමද ආවේ, මේ බීට් එක කොහොමද හැදුවේ, ඒකට කොහෙන්ද මේවා ගත්තේ, මේවා මේ ගිනාපු සාය සෑන්ඩ් එක මොන වගේ වෙන්න පුළුවන්ද, ඒ සෑන්ඩ් එකේ තියෙන්න ඕන මේ 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 ප්‍රොපර්ටිස් මොනවාද, ඒ වගේ දේවල් කතා කරන්න පුළුවන්. ඊට අමතරව අපි ඩේටින් කරනවා. ඒත් එක්ක ඩේටින් හින්දා අපිට කොයි කාල වකවානුවේද මේ දේ සිද්ධු වෙන්නේ කියන එකයි අපේ ගාව තියෙන අපි දැන් ජියෝකෙමිකල් ඒවා කරනකොට ආකියොලොජිකල් එවිඩන්ස් ඇන් ජියෝකෙමිකල් එවිඩන්ස් දෙක එකට එකතු කරලා ඒ දෙක කෝරිලේට් කරලා තමයි අපි කතා කරන්නේ අවසානයේ. පදමේ තියෙන කෝසම්පි. අර ඉස්සෙල්ලා මම කිව්වේ කෙලෙම ප්‍රොෆයිල් එකක්. එතකොට ඒ කැණීම කරනකොට ඒ කැණීමේ වල කැපුවාම ඒ තියෙන පිටිය. ඒ ප්‍රොෆයිල් එක තමයි අර කලින් අරදී. මේ තියෙන කෝසම්පිය. මේ තියෙන පාලිපොතන මේ බෙරියල් මේක. එතකොට එතනදී අපි මේ කරලා තියෙන්නේ මේ කැමේ කෝ සැම්පල් එකක් අරගෙන මෙන්න මේ විදිහට මේ කොටස් වශයෙන් මේ පොඩි කොටසට තමයි එකතු වෙන්නේ. එතකොට ඒකේ එකතු වෙන ටික අරගෙන මීටරයක් දක්වා උසට අපි ගන්නවා. මේ වගේ අරගෙන මේ හැම සැම්පල් එකක්ම සෙන්ටිමීටර දෙකෙන් දෙකට අපි කපලා ඒක තමයි ඇනලයිස් කරන්නේ. ඊට පස්සේ අපිට ප්ලොට් කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. ප්ලොට් කරලා අපිට බලන්න පුළුවන් අර විදිහටම මොනවා හරි වෙනසක් වෙනවද කොහොමද කියන එකක් අපි කොහොමද. එතකොට මේ වගේ වා ගත්තාම අර මම අර ඉස්ලාම කිව්වා වගේ අපිට correlations ගන්න පුළුවන් එක එක තැන්වල කරන sample වලින්. දැන් මේ තියෙන්නේ mean grain size එක. කියන්නේ grain size තමයි මෙතන මේ තියෙන්නේ. මොකද රසායනෙ මම කලින් පෙන්නපු හින්දා මම මෙතනට grain size එක දැම්මා. මොකද grain size කියන එකත් අපිට ගොඩක් වැදගත් එකක් අපිට මේ රසායන විද්‍යාත්මක විශ්ලේෂණ කිරීමේදී. අපි මේ වගේ සාම්පල් අරගෙන මේවා අල්ට්‍රාසොනික් වලට දාලා අපි හොදලා අරගෙන පිරිසිදු කළා. ඊට පස්සේ මේ තියෙන සෝල් මැෂින් එක. එතකොට ඊට අමතරව තියෙනවා ලේසර් ඩිෆ්‍රැක්ෂන් මෙතඩ් එකක්. එතකොට ඒකත් පාවිච්චි කරන්නේ මේ තියෙන චිමාන විශ්වවිද්‍යාලේ මම කරපු ඒවා. එතකොට මේ වගේ අපිට පුළුවන් මේ එක සාම්පල් එකක තියෙන grain size variation එක. එතකොට මේ වගේ අපිට හැම සාම්පල් එකක්ම plot කරලා බලුවහම අපිට බලන්න පුළුවන් මේ එක එක සාම්පල් වල මේ grain size අතර සම්බන්ධකම් තියෙනවද වෙනස් වෙලාද, ඒ අනුවත් මේ පාරිසරික වෙනස් වීම මේ තැන්පත් වීම සිද්ධ වෙලා තියෙන්නේ කොහොමද කියන එක අපිට අධ්‍යයනය කරන්න පුළුවන්. එතකොට ඒත් එක්කම මේ ක්‍රමයේ මම හිතන ගොඩක් අය දන්නවා මේ අනෙක් ක්‍රමයේ අපිට මේ හැඩය ප්‍රමාණය මත අපිට තවත් interpretations කරන්න පුළුවන්.
ඊට අමතරව මම අර කලින් කතා කරා වගේ අපිට ඛනිජ මේ තියෙන ඛනිජ වර්ග ගොඩක් වැදගත්. එතකොට මේ තියෙන sample එක ගත්තොත් මේකේ ඛනිජ ගොඩක් තියෙනවා. මේකේ ඛනිජ අඩුවෙන් තියෙනවා. එතකොට අපිට පුළුවන් මේ ඛනිජ ගත්තාම අපිට මේවා වාදනය කරන්න ගොඩක් ක්‍රම තියෙනවා. මේ තියෙන එක ක්‍රමයක්. මේ වගේ අපිට පුළුවන් heavy mineral එක separate කරන්න. මේ තියෙන බැර මේ ඛනිජ heavy minerals. එතකොට මේ heavy minerals මේ විදිහට අපිට වෙන් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් මේක මයික්‍රොස්කෝප් එකක මේක ගණන් කරන්න. එන හරිම අමාරු වැඩක්. ගොඩක් කාලේ යන හරි ටීඩියස් වැඩක් ඒක. ඒකවල මේ එක එක ග්‍රේන් එක අපි අරගෙන අපි ගණනය කරනවා. ඒත් එක්කම මේ එක එක ග්‍රේන් එක අරගෙන අපිට පුළුවන් ස්කෑනින් ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකෙන් අපිට ඇනලිසිස් කරන්නත් පුළුවන්. මේ තියෙන්නේ මම මේ විදිහට කරපු මේ මහවිලි ගංගාදිගේ කරපු එකක්. එතකොට ඒ අනුව මේ කොහොමද මේ මිනරල්ස් වල වෙනස් වීම සිත් පේන්නේ කියන එකක් තමයි කරන්නේ. එතකොට මේ වගේ අපිට පුළුවන් මේ තියෙන ෆ්‍රැන්ක්ස් හෙමිනල් කවුන්ට් එකක් කරපු විදිහ මේ විදිහටම අපිට කරන්න පුළුවන්. පුරා විද්‍යාත්මක කැනින් වලටත් ඒ හම් වෙන සාම්පල් වලටත් අපිට ওই විදිහටම කරන්න පුළුවන්. සමහරවිට खनिज कोसायन विद्यात्मक अध्ययन स्कैनिंग इलेक्ट्रॉन माइक्रोस्कोप राजराट विश्वविद्यालय අපිට පුළුවන් මේක තවත් ක්‍රමයක් මේක පාවිච්චි කළත් අපිට පුළුවන් මේ වගේ එලිමන්ටල් ඇනලිසිස් කරන්න කියලා. තියෙන මූලද්‍රව්‍යයන් මොනවද කියලා මේ ප්‍රමාණ අපිට හොයාගන්න පුළුවන්. අපිට මේ තියෙන්නේ ස්කෑන් ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එක පාවිච්චි කරලා මේ කරපු මේ අධ්‍යයනයන් වගේ. එතකොට මේ තියෙන heavy minerals. එතකොට මේ heavy minerals අරගෙන මේ අපේ ගාව දැන් තියෙන මේ සෙම් එක අරගෙන අපිට 50 මයික්‍රෝමීටර ඊට වඩා අඩුවටත් යන්න පුළුවන් නැනෝමීටර ලෙවල් එකටත් යන්න පුළුවන්. එතකොට අපි ඒකේ බලන්න. එතකොට මේ වගේ අධ්‍යනන් කිරීම ගොඩක් වැදගත් වෙනවා. මොකද මේ තියෙන අපිට හැට නොපෙනෙන ප්‍රමාණයට ගියාම. එතකොට ඒ වගේම තව තියෙන මේ වගේ මේ තවත් ජීවීන් ඉන්න පුළුවන් මේවා එතකොට ගොඩක් අඩු මේ තියෙන 10යි මයික්‍රෝමීටර. එතකොට මේ වගේ ඩයිටම්ස් වගේ දිලිර වගේ ඕන දා තියෙන පුළුවන්. මේ වගේ පස් සාම්පල් අරගෙන ඒවත් අපිට අධ්‍යයනය කළා අපිට ඉන්ටර්ප්‍රෙට් කරන්න පුළුවන්. මේ තියෙන අපි ගාව තියෙන මේ අපිට හැමදාම ආටිෆැක්ට්ස් මේ මෙකැනිමේදී අපිට හෙන්න කෞතික වස්තු. මේ තියෙන චෙසල් එකක්. එතකොට මේ චෙසල් එක පාවිච්චි කළා අපි මෙටලෝග්‍රැෆික් ඇනලිසිස් එකක් තමයි මේ කරලා තියෙන්නේ. මේක කරේ කැලණි විශ්වවිද්‍යාලේ. එතකොට මේක මේ කැපුවාම මේ තියෙන ෆිගර් එක තමයි මේ පේන්න තියෙන්නේ. එතකොට මේ ඇතුලේ එකයි මේ අවුටරේ එකයි. එතකොට මේ තියෙන්නේ අයන්. එතකොට ක්‍රොස් සෙක්ෂන් එක චෙසල් එකේ. එතකොට ඒකක් අරගෙන අපිට පුළුවන් අර විදිහටම ස්කෑනින් ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එක දාලා අපිට මේකේ මයික්‍රොස්ට්‍රක්චර්ස් බලන්න පුළුවන්. මයික්‍රොස්ට්‍රක්චර් එකෙන් මේක කර්මාන්තයක් විදිහට මේවා නිෂ්පාදනය කරන්න පාවිච්චි කරපු උෂ්ණත්ව මොකද ඒ අදාළ මයික්‍රොස්ට්‍රක්චර් එක හැදෙන්නේ ඒ අදාළ තත්වයකදී තමයි. मुन वगे खर्मात मम कथा टाइम स्केल जियोलॉजिकल टाइम स्केल मेती अभी कर सांपल वगैरह
micropaleontology පාවිච්චි කරලා තියෙන මෙතනදී ඉතින් මේ සෑම්පල් එක ගත්තාම මේකෙදී අපිට මේ ජීවීන් වර්ග 19ක් හම්බලා තියෙනවා. එතකොට ඒව අරගෙන අපිට අධ්‍යයනය කරලා එතකොට මේ කොයි කාලෙද කොහොමද මොන වගේ පරිසර පද්ධතියක් මතද මොකද මේ එක එක ජීවීන් වලට වෙනස් පරිසර පද්ධතියක් තියෙනවා. දැන් මේ තියෙන micropaleontology අපිට පුළුවන් macropaleontology පාවිච්චි කරන්න. එතකොට ඒ පාවිච්චි කළත් අපිට පුළුවන් අර geological time scale එක අනුව විස්තර කළා අපිට මෙයාලගේ මේ තිබ්බ පරිසරය පරිසර පද්ධතිය කොහොමද කියන එකක් අධ්‍යයනය කරන්න. මම කතා කරා වෙදරින් සම්බන්ධව. එතකොට මේ වෙදරින් අපි බලන්නේ එතකොට වෙදරින් එක ක්ලයිමේට් එකත් අපි බලනවා. එතකොට මේ ක්ලයිමැටික් කන්ඩිෂන් එකත් එක බලනකොට මේ වගේ අපිට තියෙනවා chemical index of alteration CIA. එතකොට මේක පාවිච්චි කරලා අපිට පුළුවන් මේ මූලද්‍රව්‍ය වලින් මේක මේ ඉක්වේෂන් එකට පාවිච්චි කරලා අපිට ගණනය කරලා හදාගන්න පුළුවන්. ඒ අනුව අපිට කියන්න පුළුවන් කොයි විදිහටද මේ වෙදරින් එක වෙලා තියෙන්නේ කියන ඉලයිට් ස්මිත් ටයිට් ඒ වගේ මේ ප්‍රජෝක්ලේස් වගේ තියෙනවා. එතකොට ඒ අනුව අපිට කියන්න පුළුවන් කොයි වගේද මේ වෙදරින් එක උනේ. මේ තියෙන වෙට් සෝන් එක, මේ තියෙන ඉන්ටර්මීඩියට් සෝන් එක, මේ තියෙන ඩ්‍රයි සෝන් එක. එතකොට ඒ ආදාළ සාම්පල්ස් තමයි මේ ප්ලොට් කරලා තියෙන්නේ. මේ මම වෙනම කරපු අධ්‍යයනයක ඒවා මේ දාලා තියෙන්නේ. එතකොට මේ පෙන්වන්න මේ විදිහටම අපිට මේ පුරාවිද්‍යාත්මක කැණීම් විවිධ ස්ථානවල ගන්නවා, විවිධ විදිහට ගන්නවා අපිට අරගෙන මේ විදිහට පාවිච්චි කරලා අපිට ඉන්ටර්ප්‍රෙට් කරන්න බලමු. रसायनिक पेंट्स वाला तभी तो पुलाम कभी पेंट का क्या ना पिगमेंट का एक आत तीन रसायन है तो ये एवं अभी तो पुलाम मेरी दिया था ना आतियाने कल्ला मैं विग्रह कराने तो उर मामी खता पर अपने के तब पड़ी कोटास्टिक का क्या ना दे आप इकता करना लसन इग्नाइशन ලසන් ඉග්නයිෂන් කියලා කියන අපි සෑම්පල් එකක් අරගෙන මේක අධික උෂ්ණත්වයකට රත් කරාම කියන්නේ 500 600 800 වගේ උෂ්ණත්වයකට රත් කරාම කාබනික ද්‍රව්‍ය. කාබනික ද්‍රව්‍ය කියන්නේ කාබන් හයිඩ්‍රජන් නයිට්‍රජන් ඔක්සිජන් සල්ෆර් ෆොස්ෆරස් තියෙන ඒවා. වැඩි හරියක් කාබන් නයිට්‍රජන් තියෙන සංයෝග. ඒතර මේවා ව්‍යෝජනය වෙනවා. ව්‍යෝජන වෙලා පිට වුණාම ඒතර සෑම්පල් එකේ බර අපි ගත්තාම ඒතර සෑම්පල් එකේ බර අඩු වෙනවා. ඒ අඩු වෙච්ච බර ප්‍රමාණය සමානයි අර කාබනික ද්‍රව්‍ය स्टैटिस्टिक्स principal component analysis tactanges මේ උදාහරණ දෙකක් විතරයි මේ වගේ ක්‍රම කීපයක් තියෙනවා අපිට ක්‍රම පාවිච්චි කරලා අපිට පුළුවන් interpret කරන්න. එතකොට geochemical analysis කරන්න පුළුවන් දැන් අර මේ ඩොක්ටර් නුවන් කරනවා වගේ අපිට පුළුවන් මේ දත්ත අපි දන්නවා GIS එකට. එතකොට GIS වලින් අපිට spatial analysis කරන්න පුළුවන්. ඒකේ temporal analysis එක කියන්නේ කාලේ එකම කාලයේදී සහ විවිධ කාලවලදී අපිට පුළුවන් මේවා කරන්න. ඒත් එක්කම අපිට තව ක්‍රමවේදයන් තියෙනවා ජියෝකෙමිකලි ගොඩක් ක්‍රමවේදයන් ඒවා පාවිච්චි කරන්න පුළුවන්. මොකද මම විස්තර කරේ කීපයයි. ඒත් එක්කම අපිට තියෙන මේ එන්රිච්මන්ට් ෆැක්ටර්ස් ඒ කියන්නේ මේවට වෙනම තියෙනවා මේ සූත්‍ර ඒවට දාලා අපිට ගණනය කිරීම කරන්න පුළුවන්. ඒත් එක්කම ස්ටෑන්ඩඩ්ස් මම කතා කරේ එක ස්ටෑන්ඩඩ් එකයි UCC එක විතරයි. ඒ වගේම තියෙනවා පාස් එක තියෙනවා තව STD කියලා තියෙනවා. තව ඒ වගේ මේ ගොඩක් තියෙනවා. ඒ කියන්නේ අපි කැණීම කරන තැන මත ඒ කියන්නේ අපි කැණීම කරන්නේ लेखक इंटरप्रिटेशन मुखात्मक विश्लेषण अर्थ दिन අපිට තියෙන මේ ආකියොලොජිකල් දත්ත සමග අපිට මේ කිමිස්ට්‍රි ජියෝකෙමිස්ට්‍රි දත්ත ටිකත් එකට එකතු වෙන හින්දා අපිට වඩාත් නිවැරදිව අපේ තියෙන මේ ඉන්ටර්ප්‍රිටේෂන් එක කරන්න පුළුවන්.
ඒත් එක්කම තවත් වැඩිපුර අපිට දත්ත ලබා ගන්නත් පුළුවන්. ඒත් එක්කම අලුත් දත්ත මේ සමග අපිට ලැබෙනවා. ඒ අලුත් දත්ත හරහා අපිට මේ කරන ඉන්ටර්ප්‍රිටේෂන් එක තව ගොඩක් පැහැදිලි කරලා තව ඉස්සරහට අපිට කරන්න පුළුවන්. මෙතනදී මට එක දෙයක් කියන්න තියෙනවා. මොකද මේ ජියෝකෙමිස්ට්‍රි කියන බු රසායන කියන රසායන විද්‍යාව කියන එක පාවිච්චිය ගොඩක් අඩුයි. ඒකට ප්‍රධාන හේතුවක් තමයි මේවා හරි මිල අධිකයි. මේ මම අර පෙන්නපු ඉන්ස්ට්‍රුමන්ට්ස් එහෙම ගොඩක් ගණන් ඒවා මේන්ටේන් කරන්න ගොඩක් මිල අධිකයි. ඒක සැම්පල් එකක් ඇනලයිස් කරන්නත් 15000ක් 20000ක් විතර වගේ යනවා. ඒක ලොකු ගණන් යන්නේ. ඒකෝර අපි සැම්පල් මේ 50 60ක් වගේ ඇනලයිස් කරොත් අපිට ලොකු වේගමක් යනවා. මේ එක හින්දා මේවා හරි මිල අධිකයි. ඒක හින්දා මේවා කරන්න තියෙන නැඹුරුතාවය ගොඩක් අඩුයි. එනට මේ මෑත කාලයේදී මේ රසායන විද්‍යාව කියන විෂයය ගොඩක් ප්‍රචලිත වෙලා දැන් ගොඩක් මේ සම්බන්ධව අධ්‍යයනම් කරනවා. මොකද මේ අධ්‍යයනයන් එක අපිට මේ වගේ මේ වාසි ගොඩක් තියෙනවා. අපිට තව ගොඩක් හොඳට ඉන්ටර්ප්‍රෙට් කරන්න පුළුවන් ඒවා. එතකොට මම මේ මගේ කතාව අවසන් කරන්න කලින් මම ස්තුතිවන්ත වෙනවා මහාචාර්ය මේ ස්තමෙන්දිස් මහත්මයාට සහ මහාචාර්ය චන්දනරෝහණ විතරාචි මහත්මයාට. මොකද ඒ දෙන්නත් එක තමයි මම මුලදීම සම්බන්ධ වුණේ අපි රජරට විශ්වවිද්‍යාලේ වත්මන් නපුකොත මම තමයි මට යාළුවා දෙනවා හඳුන්වලා දුන්නේ. මොකද ශිමාන විශ්වවිද්‍යාලයේ අපේ ප්‍රොෆෙසර් හිරෝකයි ශිකාට අවශ්‍ය වුණා ලංකාවේ පුරාවිද්‍යාත්මක මේ භූ රසායන පිළිබඳව අධ්‍යයනය කරන්න. මොකද අපි ජපානයේ අපි කීපයක් කරා. ඒතර එයාට ඒකේ ආසාවක් තිබිලා ඊට පස්සේ මම ආනන්ද සර්ට කතා කළා. ඊට පස්සේ මට ප්‍රොෆෙසර් තුස්තවයි ප්‍රොෆෙසර් චන්දනවයි හඳුන්වලා දුන්නා. ඉතින් එදා 2014 පටන් ගත්ත ගමන තමයි අපි මේ දැන් මෙච්චර දුර ඇවිල්ලා තියෙන්නේ. අපි කරපු ඒවයි මම කීපයි ඔයගලන්ට පෙන්නුවේ. ඒකට අපි තවත් අධ්‍යයනයක් කරගෙන යනවා. තව ඉස්සරහටත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ දීර්ඝ ගමන යන්න මේ දක්වපු සහයෝගය සහ මොකද ලොකු සහයෝගයක් ඉක්ලොන්ගෙන් මට ලැබෙනවා. ඉතින් ඒ රජරට විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒ සහයෝගයට සෑම දිනකටමයි මේ ශිමන විශ්වවිද්‍යාලයේ අපි මොකද අපි සාම්පල් එක යවනවා විතරයි. ඒතකොට සාම්පල් එක එහෙ සකස් කරලා යන සිස්ටික් ඔක්කොම කරලා දෙන්නේ එහෙ ජපානයේ ඉන ශිෂ්‍ය ශිෂ්‍යාවෝ. ඒත් එක්ක මගේ පක්ෂේ ඒ සෑම දිනාටම ස්තුතිවන්ත වෙනවා මේ ගමන මේ විදිහට එන්න ලැබීම සම්බන්ධව සහ අද වැඩසටහනට සහභාගී වෙත ඔබ සියලු දෙනාටම ස්තුති. ස්තුති. බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ආචාර්යතුමියනි. අද දිනේ ඉතා හලවත් දේශනයක් අප සියලු දෙනාට අහෙන්න සැලැස්සුව. ඒ දේශනය උනේ පුරාවිද්‍යාත්මක කැණීම් සඳහා භූරසායන විද්‍යාත්මක අධ්‍යයනවල ඇති වැදගත්කම කියන මාතෘකාව. නැවත වරක් ඔබතුමියගේ හලවත් දේශනයට ස්තුතිවන්ත වෙනවා. මේ අවස්ථාවේ ලැබලා තියෙන්නේ ඔබ සියලු දෙනාටයි. ඔබලාගේ අදහස් ඒ වගේම දේශනය සම්බන්ධ ගැටලු තිබේ නම් මේ අවස්ථාව ලැබෙනවා ඔබ සියලු දෙනාටම ඔබගේ මයික්‍රොෆෝනෙන් හෝ චැට් බොක්ස් මාර්ගයෙන් හෝ රේස් හෑන්ඩ් ඔප්ෂන් එක භාවිත කරලා ඔබගේ අදහස් සහ ගැටලු ඉදිරිපත් කිරීමට. ඔව් අමිල රත්නායක මහතා සමග සම්බන්ධ වෙලා සිටිනවා. ඔබට අවස්ථාව ලැබෙනවා ඔබගේ අදහස ඉදිරිපත් කරන්න. ඔව් බොහොම ස්තුතියි පැහැදිලි අර්ථ දැක්වීමට සහ පැහැදිලි දේශනයට. මගේ ප්‍රධාන මගේ ප්‍රශ්නේ යොමු වන්නේ ප්‍රධාන වශයෙන් භාවිතා වෙන මූලද්‍රව්‍ය මොනවද ජියෝ ආකියෝලොජි සඳහා. ඇත්තටම අමිල අපි ගොඩක් කලාවට දැන් අපි මේ අධ්‍යයනය කරනකොට අපි XRF තමයි පාවිච්චි කරන්නේ. එතකොට XRF එකේ මිෂින් එක අපි තෝරගත්තාම අපිට එනම් මූලද්‍රව්‍ය කිහිපයක් තියෙනවා. එතකොට මේ මූලද්‍රව්‍ය ටික තමයි ප්‍රධානම අපිට තියෙන්නේ. එතකොට පාරිසරික හේතුන් මත වෙනස් වෙන ඒවා හිරි මිනරල්ස් සඳහා, එතකොට ප්‍රොවිනන්ස්, එතකොට
chlorine, bromine, halogen වගේවා මේ ටික තමයි අපිට ප්‍රධානව ලැබෙන්නේ trace elements විදිහට. ඒතර major oxides අපිට අර මම කිව්වේ press disc එක පාවිච්චි කරොත් අපිට පහයි හම්බෙන්නේ. අපිට පාවිච්චි කරොත් මොනවාද bead එක ගත්තොත් අපිට 10ම ගන්න පුළුවන්. ඒතර press disc එක ගත්තොත් මේ පහ විතරයි අපිට ලැබෙන්නේ. මේ ටික තමයි අපිට ලබා ගන්න පුළන්නේ elements 24. ඒ 24 පාදක කරගෙන තමයි අපිට කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට අනිත් ටිකක් කරන්න අවශ්‍ය නම් මේ බීඩ් එක කරන්න ඕනේ. බීඩ් එක කරන එක ප්‍රෙස් ඩිස්ක් එක කරනවටත් වඩා මිලා දෙකයි. ඒකෙන් නම් ඉස්සලා මේක කරලා මේක කොහොමද කියලා බලලා තමයි අපි අර ක්‍රමවේදයට යන්නේ. ඔබේ ස්තුති. Thank you. අවනික් සියලු දෙනාටත් ආරාධනා කරනවා ඔබලාගේ තින ගැටලු ඉදිරිපත් කරන්න කියලා. වඩා මම පොඩක් කතා කරන්න. ඇත්තටම ඩොක්ටර් යන් සහ අපි එකතු වෙලා පහුගිය කාලේ කරපු පරීක්ෂණ වල ප්‍රතිඵල ටිකක් තමයි ඔය කීප එක මේ අවස්ථාවේදී දැම්මේ. ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාව නව මානයකට රැගෙන යන්න ඕනේ කියලා අධ්‍යනංශයක් විදිහට අපි කල්පනා කරා පහුගිය කාලේ පුරාම, විශේෂයෙන්ම සයන්ස් එහෙම නැත්නම් විද්‍යාව අපේ විෂයත් එක්ක බද්ධ කරලා ඒ පැති වලට ගිහිල්ලා නව අර්ථකථන වලට එන්න තමයි මූලික වශයෙන්ම අපිට අධ්‍යනශයක් විදිහට උමනා වුණේ. ඒ නිසා අපි වාර්ෂිකව කරන පර්යේෂණ වලදී විශේෂයෙන්ම මේ සඳහා අපි ડોක්ටර් යන්ගේ දායකත්වය ලබා ගත්තා. ඒ දායකත්වයේ ප්‍රතිඵල මත ඇත්තටම සාර්ථක ගමනක් අපේ පර්යේෂණ තුලට ඇයට ලබා දෙන්න හැකි වුණා. ඒ සම්බන්ධව මම ඇත්තටම ස්තුතිවන්ත වෙනවා රජරට විශ්වවිද්‍යාලය වෙනුවෙන්. මේ කාර්ය වෙනුවෙන් ඇය දක්වන මහන්සිය, කාර්යශූරත්වය සහ ඒ අවසානයේ තරහා එක රැගෙන ගිහිල්ලා අපට අවසන් අවුට්කම් එකක් ලබා දීමට ගන්නා වූ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මම හිතන්නේ මෙතනට සම්බන්ධ වෙලා ඉන්නව ගොඩක් මේ විද්‍යාව ඉගෙන ගන්න දරුවෝ එක්කම ඒ විෂයන් සම්බන්ධ අය. ඒ අයටත් මම මේ අවස්ථාවේදී ආරාධනා කරනවා මේ වගේ පර්යේෂණ යනකොට ඔබලාගේ විෂය දැනුම වෙනත් දැන් මේ බහුවිෂයාත්මක ක්ෂේත්‍රයන් කෙරේ, විශේෂයෙන් ආකියොලොජි කියන්නේ බහුවිෂයාත්මක විෂයක්. එතකොට මෙවැනි විෂයන් වලට එකතු වෙලා ඒ දැනුම රටට ලෝකයට ගෙනියන්න කටයුතු කරන්න කියලා ඉල්ලීමකුත් මම මේ අවස්ථාවේදී කරනවා. බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා ડોක්ටර් යන්ට තමන්ගේ දේශනේ ඉතාමත්ම පැහැදිලිව නිරවුල්ව සිදු කිරීම සම්බන්ධයෙන්. Thank you, Professor Esther. බෙහෙවින්ම ස්තුති අංශාධිපතිතුමනි. ඔබ මේ අවස්ථාවේදී අසංක ඉෂාන් මහතාට අවස්ථාව ලැබෙනවා ඔබගේ අදහස ඉදිරිපත් කරන්න. මැඩම් මේ දේශනේ ඉතාම මේ වැදගත්. මේ මට දැනගන්න අවශ්‍ය කරලා තියෙන්නේ මේ පේන්ටිං සම්බන්ධ පේන්ටිං වලට මේ ඩිසොලූෂන් මේ ඩිස්කලරින් වෙන්නේ වීමේදී කොහොමද මේ ඒ සම්බන්ධව මැඩම් මේ පුංචි සඳහන් කිරීමක් කළා. එතකොට ඒ සම්බන්ධව දැනට මේ වැඩ කරන ලංකාවේ මේ ඇකඩමික්ස්ලායි සම්බන්ධව වැඩ කරනවද, ඔබතුමිය මේ ඒ සම්බන්ධව කරනවද? ඉතින් සාමාන්‍ය පේන්ටිං එකක් මේක අර පවුඩර් බේස් එකට යනකම් මේ සමහර වෙලාවට මේ ඩිසොලූෂන් වෙන මේ අවස්ථාවල් තියෙනවා. එතකොට ඒ සම්බන්ධව කරනවා. මම ස්තුති ප්‍රශ්නයක් වට. ඇත්තටම මේ මම නම් තාම එහෙම මොකද දෙනයක් කරලා නැහැ. මොකද පේන්ට් කෙමිස්ට්‍රි කියන්නේ වෙනමම පැත්තක්, එක වෙනමම අධ්‍යයනය කළ කරන්න ඕන මේ පැත්තක්. මොකද ඔය පිග්මන්ට්ස් එක මොකද එකක් තියන්නේ අපිට ස්වභාවිකව හම්බෙන කලර්ස් අපිට ගන්න පුළුවන්, ස්වභාවිකව හොයා ගන්න පුළුවන්. ඒත් එක්කම මේ ඛනිජ වගේ ද්‍රව්‍ය පාවිච්චි කළාත් අපිට ඔය පිග්මන්ට්ස් හදා ගන්න පුළුවන්. ඒත් එක්කම අපිට පුළුවන් සින්තසයිස් කරන්න, මේ කලර්ස් අපිට සින්තසයිස් කරන්න පුළුවන්. තව තියෙනවා ඩයිස්. ඒතර මේ වර්ග
ගොඩක් තියෙනවා. එතකොට සාමාන්‍ය ඔය මේ ආකියොලොජිකල් ඒවට භාවිත කරන පේන්ට් එක ගොඩක් වෙනස්. මේ පේන්ටින් එක මොකද ඒ දිර්ඝ කාලයක් පවතින ඒ වර්ණය රඳව ගන්න. එතකොට ඒ පේන්ට් කරන විදිහත් වෙනස්. එතකොට ඒක වෙනමම මේ කලාවක් වෙනමම අධ්‍යයනයක්. ඇතර මම නම් ඒක කරන්න මම පේන්ට් කෙමිස්ට්‍රි ගන්න රෙජිස්ටර් විශ්වවිද්‍යාලේ. හැබැයි මම පේන්ට් කෙමිස්ට්‍රි සම්බන්ධව නම් මම මුකුත් කරන්නේ නැහැ. ඒ වුණාට අර ආකියොලොජිකලි අපිට රසායන විද්‍යාව සම්බන්ධ කරන අපිට පුළුවන් මේ පිළිබඳව හොඳට අධ්‍යයනය කරලා මේවා සංරක්ෂණය කරන්න මේවා වර්ණ පවත්ව ගන්න ඒ වගේ දේවල් කරන්න පුළුවන්. ඔබහෙන්න ස්තුතියි. ඔබ සෙළු දනාට නැවතත් ආරාධනා කරන ඔබගේ ගැටලු අදහස් ඉදිරිපත් කරන්නට කියලා. මොකද අද කතා කළේ පුරාවිද්‍යාත්මක කැණීම් සඳහා භූරසායන විද්‍යාත්මක අධ්‍යයනවල ඇති වැදගත්කම කියන මාතෘකාව. ඉතින් භූරසායන විද්‍යාව ඒ වගේම පරිසරික විද්‍යාව සම්බන්ධව සහ අද දිනේ දේශනීය සම්බන්ධව ඔබලාට අදහස් තිබේනම් ඉදිරිපත් කිරීමේ හැකියාව තිබෙනම්. ඔව් ඒ වගේම මතක් කරන්න කැමැති අප දේ අපගේ අධ්‍යයනාංශය විසින් මීට පෙර සිදු කළා වූ උරුමේ කාවර්ජනා මාර්ගගත දේශන මාලාවේ පටිගත කළ දේශන ඔබ සියලු දෙනාට ලැබීමේ හැකියාව තිබෙනවා අපගේ නිල Facebook පිටුව ඔස්සේ Department of Archaeology and Heritage Management RUSL කියන Facebook පිටුව ඔස්සේ. ඒ වගේම පටිගත කළ දේශන ලැබීමට සහ ශ්‍රවණය කිරීමට අවස්ථාව තිබෙනවා අපගේ YouTube channel ඔස්සේ Department of Archaeology and Heritage Management. නැවතත් අප සමග සම්බන්ධ වෙලා සිටින ඔබ සියලු දෙනාට ආරාධනා කරනවා ඔබලට තියෙන ගැටලු අදහස් ඉදිරිපත් කරන්නට කියලා. විශේෂයෙන්ම භූ රසායන විද්‍යාව සම්බන්ධව සහ ඒ පුරා විද්‍යාවට යොදා ගැනීමේදී තියෙන ප්‍රයෝගීතාවය සම්බන්ධව අද ඉතා හරවත් දේශනයක් සිදු කළේ. ඒ සම්බන්ධව ඔබලට තියෙන යෝජනා අදහස් ඉදිරිපත් කිරීමට හැකියාව තිබෙනවා. සුබ සන්ධ්‍යාවක්. මම විජේපාල. සම්බන්ධ වෙන්නේ එකක් පළවෙනි කාරණය අධ්‍යනාංශයක් හැටියට මම මගේ අධ්‍යනාංශය වෙනුවෙන් ආචාර්යතුමියට ස්තුතිවන්ත වෙනවා මේ වගේ හරවත් දේශනයක් සිදු කිරීම සම්බන්ධයෙන්. විශේෂයෙන්ම මේ දේශනය තුළින් ලොකු තොරතුරු ප්‍රමාණයක් ඉදිරිපත් කළේ මං හිතනවා පොඩි උත්තේජනයක් අපිට මේ මේ ක්ෂේත්‍ර ආචාර්ය උපාධියේ සුපරීක්ෂකවරයෙක් හැටියටත් කටයුතු කරන නිසා මම හිතනවා මේ වෙලාවේදී මම වචනයක් කතා කිරීම හොඳයි කියලා. එතකොට මට සමහර දේවල් මම මෙතුමියත් එක්ක නිරන්තරයෙන් සාකච්ඡා කරනවා. පොඩි කාරණයක් මම හිතනවා අනිත් හැමෝටම වැදගත් වෙයි කියලා මේ දේ. අපි කතා කරන්නේ සාමාන්‍යයෙන් මානව ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් තමයි අවසාන ප්‍රතිඵලයේ පුරාවිද්‍යා වැඩබිමක අවසාන පරමාර්ථය තියෙන්නේ. අපේ මානව ක්‍රියාකාරකම් උනේ කොහොමද කියන එක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ දැනගන්න. එතකොට භූ රසායනික ක්‍රමවලින් උදාහරණයක් හැටියට ප්‍රධාන මූලද්‍රව්‍යවල වෙනස්කම් සිද්ධ වෙන්නේ කොහොමද? ඒ භූමියේ මානව ක්‍රියාකාරකම්, ඒ කියන්නේ උදාහරණයක් හැටියට අපි සුසානයක් ගත්තොත් එහෙම බෙරියල් එකක් ගත්තොත් ඒක ආදාහනය කරලාද තියෙන්නේ, එහෙම නැත්නම් වෙන තැනක දේහ පිලිස්සීමෙන් පසු ඒ අලු ටිකද ගෙනල්ලා දාලා තියෙන්නේ, මේ වගේ දේවල් ටිකක් අපි කොහොමද අඳුනගන්නේ භූ රසායනික ක්‍රියාකාරකම් වලින් කියන පොඩි පැහැදිලි කිරීමක් සමහර වෙලාවට අපි මේවා සාකච්ඡා කරලා තියෙනවා. අනිත් අයට වැදගත් වෙයි කියලා හිතුණා ඒ වගේ දෙයක්, ඒ වගේම සෙටල්මන්ට් එකදී මොන වගේ දෙයක්ද වෙන්නේ කියලා පොඩි පැහැදිලි කිරීමක් කරොත් හොඳයි කියලා මම හිතනවා. බොහොම ස්තුතියි ආමිෂජි. ඇත්තටම දැන් අර මම කිව්වා වගේ අපි ඉස්සෙල්ලා අපි පාවිච්චි කරන්නේ ස්ටෑන්ඩර්ඩ් එක. ස්ටෑන්ඩර්ඩ් එකක් පාවිච්චි කරලා බලනවා එතන ඉඳලා වෙනස් වීමක් සිදු වෙලා තියෙනවද, මේ රසායන මූල ද්‍රව්‍යවල වෙනසක් සිදු වෙලා තියෙනවද කියලා. ඒතර වෙනසක් සිදු වෙලා තියෙනවා නම් එතන එක්ක පාරිසරික ක්‍රියාවක්, එහෙම නැත්නම් මිනිසුන්ගේ ක්‍රියාකාරකමක් එතන සිද්ධ වෙලා තියෙන ඕන.
එතකොට ඒක තමයි අපි ඉස්සලම අඳුරගන්නේ ඊට පස්සේ අපිට පුළුවන් අපි දැන් මම කිව්වා අපි මේක අපි කෝරිලේට් කරලා තමයි බලන්නේ එතකොට කෝරිලේට් කරනවා කියන්නේ අපි පුරාවිද්‍යාත්මකව අපි ලබා ගන්න දැනුම මේ රසායන විද්‍යාත්මක ලබා ගන්න දැනුම මේ දෙක එකට සම්බන්ධ කරලා තමයි අපි බලන්නේ එතකොට පුරාවිද්‍යාත්මකව අපි හොයා ගන්නවා මේ ස්ථානයේදී සිදු වෙලා තියෙන පුළුවන් ක්‍රියාකාරකම් මොනවද කියලා संबंध कर මේ පිලිස්සීමකින් ඇතිවෙච්චේ වයින් තමයි මේ කියෝලිනයිට් කියන එක හැදිලා තියෙන්නේ. මොකද පොටෑසියම් සම්බන්ධ වෙලා තියෙන හින්දා. එතකොට ඒ වගේ අපිට පුළුවන් මේ එක එක සම්බන්ධකම් ගොඩනගන්න. ඒක ඇත්තටම මේ බෝ රසායන විද්‍යාව කියන්නේ හරි සංකීර්ණයි සරල නැහැ. මොකද අර මම කිව්වා වගේ දැන් මූලද්‍රව්‍ය 24ක් එක තමයි අපි වැඩ කරන්නේ. එතකොට මේ එක එක මූලද්‍රව්‍ය මේ පරිසර පද්ධතිය තුළ ක්‍රියාකරන විදිහ වෙනස් එකිනෙකට වෙනස් එහෙමත් කීපයක් තමයි එකට ගමන් කරන්නේ ඒ ගමන් කරන්නත් මොකක් හරි තියෙනවා රසායන විද්‍යාත්මකවම මේ ඒ පද්ධතිය තුළ තියෙනවා රසායන විද්‍යාත්මක මේ පද්ධතියක් කියන උෂ්ණත පීඩනය මේ රසායනික ක්‍රියාවලිය සිද්ධ වෙන අවශ්‍ය කරන සාධක එහෙම තියෙනවා ඒවා තිබුණොත් ඒවට හිතකර වුණොත් ඒ අදාළ ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා මේ වගේ අපිට හරි සූක්ෂමව තමයි මේ පියවරෙන් පියවර මේ අර දැන් අර මංකේ කාලගුණයම හරි වෙනස්කමක් කළා තියෙනවාද කියලා අපි වෙදරින් අත්දැක ගන්නවා ඊට පස්සේ මේ පොසිලා අර වගේ දේවල් අරගෙන අපිට කාලයත් එක්ක මේවා තැම්පත් වුනේ කොහොමද වෙනස් වුනේ කොහොමද කියලා අධ්‍යයනය කරනවා ඊට රසායනික ක්‍රමවේදයන් මගින් එක එක අධ්‍යයනය කරනවා ඔය වගේ ක්‍රම කීපයක් එකට එකතු කරලා තමයි අපිට අන්තිමේට මේ කන්ක්ලූෂන් එකට එන්න පුළුවන් මේ අංශිකා පිළිපිටිය මහත්මිය අප සමග සම්බන්ධ වෙලා සිටින ඔබගේ අදහස ඉදිරිපත් කිරීමේ හැකියාව ඔබට දැන් ලැබෙනවා. සුබ සන්ධ්‍යාවක් වේවා ඔබ සැමටම. මම කොළඹ විශ්වවිද්‍යාලයේ පාරිසරික තාක්ෂණ පීඩෙන් තමයි එකතු වෙන්නේ. යංග මැඩම් ඇත්තටම අපිට කෙමිස්ට්‍රි වලින් තමයි අපිට යංග මැඩම්ව හම්බෙන්නේ. එවනාට මැඩම් කියලා තියෙනවා මැඩම්ගේ ආකියොලොජිකල් සයිඩ් එකේ කරන රිසර්ච් ඔක්කොම අපිත් එක්ක ෂෙයාර් කරගෙන තියෙනවා. ඉතින් ඇත්තටම මේ සතුටුයි මැඩම් ඉතම හොඳට මේක කරා. ගොඩක් ලොකු දැනුමක් අපි ගත්තා. අපිට ඇත්තට ලොකු දැනුමක් තිබෙන්නේ නැති වුණත් මැඩම් කියපු දේවල් වලින් අපි ගොඩක් දේවල් තේරුම් ගත්තා. මැඩම් ඉඳමයි අපි මේකට එකතු වුණේ. ඉතින් ගොඩක් ස්තුතියි මැඩම්. මැඩම් ඉතාමත්ම හොඳට මේ වෙබිනාර එක කරා. ඒ වගේම රජරට විශ්වවිද්‍යාලයටත් ස්තුතිවන්ත වෙනවා මේ වගේ වෙබිනාර සීරීස් එකක් ඕගනයිස් කරපු එකට. Thank you. Thank you very much. ඔබ බැවින්ම ස්තුතියි ඔබගේ අදහස් ඉදිරිපත් කළාට. නැවතත් ආරාධනා කරනවා ඔබ සියලු දෙනාට අදහස් යෝජනා අද දිනේ දේශනාව සම්බන්ධව ඔබට පැන නැගුණා නම් ඒවා ඉදිරිපත් කරන්නට. ඔව් මේ අවස්ථාවේදී රෝෂිනී ප්‍රසංග මහත්මිය අප සමග සම්බන්ධ වෙනවා ඔබට අවස්ථාව ලැබෙනවා. සුබ සන්ධ්‍යාවක් වේවා. අපි හොඳ දේශනාවකට සම්බන්ධ වෙනා මේ වෙලාවේ මගේ මට අහන්න තින්නේ අපි දැන් පුරාවිද්‍යාවෙන් සයන්ස් පැත්තේ එහෙම නැත්නම් බුරසයන් විද්‍යාවේ දැනුම අරගෙන මේ පරීක්ෂණ වලට යොදා ගන්නවා. දැන් ඔබතුමියට හිතන විදිහට මේ බුරසයන් විද්‍යාව පැත්තෙන් හිතනකොට
පුරාවිද්‍යාඥයින් හෝ පුරාවිද්‍යා පර්යේෂණ තවදුරටත් ස්පර්ශ කර යුති වගේ හැඟෙන මොන ශේෂ්ඨ තිබේද කියලා මම දැනගන්න කැමතියි. ඔව් මං හිතන්නේ මොකද දැන් අපිට පරාග සම්බන්ධව ගොඩක් අධ්‍යයනය කරන්න තියෙනවා. ඒකට ඒක බොට්නි පැත්තට තමයි එන්නේ. ඊට පස්සේ දැන් මම ඉස්සලා කිව්වා වගේ මේ අපිට පුළුවන් මේ ෆොසිල පාවිච්චි කළා මේ පරිණාමය වුණත් එක්ක කතා කරන්න. ඒ කියන්නේ ඒක සූලොජි. ඒ වගේ එකක් මට යම් තාක්තරකට තමයි කරන්න පුළුවන්. ඒකට ඒක සූලොජි පැත්තෙන් කරන්න. එතකොට අපිට තියෙන මේ ශාක ශාක ෆොසිල තියෙනවා. එතකොට ඒ කියන්නේ ඒ පැත්තත් බොට්නි පැත්ත, බයොලොජි පැත්ත, එතකොට ෆිසික්ස් පැත්ත තියෙනවා ගොඩක්. මොකද අපිත් එක්ක ඇත්තටම සම්බන්ධ වෙලා ඉන්නවා මේ පරීක්ෂණ කටයුතු වල අපේ වත්මන් උපකල්පතිතුමන්. එතකොට එතුමා ෆිසික්ස් පැත්ත කරන්නේ. එතකොට එතුමන් එක්කත් අපි සම්බන්ධ වෙලා මේ කටයුතු කරනවා. ෆිසික්ස් පැත්ත කතා කරන්න පුළුවන්. ඒ වගේ ප්‍රති කිපයක් තියෙනවා සයන්ස් ෆැකල්ටි එකෙන් අපි කතා කරනවා නම් එතකොට මොඩලින් බලන්න පුළුවන්. එතකොට අපි නුවන්ස් දැන්ටමත් ඒ වගේ දේවල් කරනවා. එතකොට කම්පියුටර් මොඩලින් උනත් කරන්න පුළුවන්. ඒ වගේ ගොඩක් ඉස්සරහට තව ගෙනියන්න පුළුවන් මේ විෂය ධාරාව. බොහොම ස්තුතියි මැඩම්. මැඩම් තව මේ පොඩි දෙයක් දැනගන්න ඕනේ මම අසංක මේ ජියෝ රෙකෝඩ්ස් ආකයිව්ස් ගැන මම අහලා තියෙනවා මේ වෙනත් රටවල් වල තියෙනවා මේ දැන් ලංකාවේ අපේ ඒ වගේ මේ ජියෝ රෙකෝඩ්ස් ආකයිව් එකක් මේ බිල්ඩ් කරලා තියෙනවද එහෙම ඩේටා බැංක් එකක් මොකක්වත් තියෙනවද ඒ ගැන චුට්ටක් පැහැදිලි කරන්න පුළුවන්ද ඒ ගැන මේ රෙකෝඩ්ස් සම්බන්ධව කොහොමද මේ මේන්ටේනින් වෙන්න සිද්ධ වෙන්නේ කියලා එතකොට ඔය ජියෝ රෙකෝඩ්ස් කියලා කියන්නේ ජියෝලොජි සම්බන්ධ වේවද ආකියොලොජි සම්බන්ධ වේවද ජියෝ ආකියොලොජි ජියෝකලජි එතකොට එතනදී මෙහෙමයි වෙන්නේ මොකද අපි එතනම් අපි ගැනීමක් කරාම එතන හම්බෙන මේ ආටිෆැක්ට්ස් කෞතික වස්තුන් ඒ ටික එකතු කරලා හැම එකක් තමයි කරන්නේ එතකොට ඒ කරන අධ්‍යයනය කරන කට්‍ය දැන උදාහරණයට ප්‍රොෆෙසර් සුස්තලා හැම දැන් ඒ කරන එකතු කරන ඒවා රජරට විශ්වවිද්‍යාලයේ කෞතුකාගාරයේ තියෙනවා එතකොට ඒ කෞතුකාගාරයේ පරිශන කටයුතු කරන අයතාව හැම තමයි තියන්නේ එම නැතුව ආකයිව් එකක් වෙනනම් මම ඇත්තටම දන්නේ නැහැ මම හිතන්නේ ඒ පිළිබඳ උත්තරයක් දෙනවා නම් සිස්ටමෙන්ඩිස් තමයි ඒකට උත්තර දෙන හොඳම කෙනා සර්ට උදව් කරන්න පුළුවන් නම් හොඳයි ඒ පිළිබඳ උත්තර දෙන්න ඔව් ડોක්ටර් ඇත්තටම මේ එම ඒ කියන්නේ අපට ආකයිව්ස් කියලා කියන්නේ දැනට අපි මත්පුර රාජ්‍ය දෙපාර්තමේන්තුව මධ්‍යම සංස්කෘතික ආරමුදල වගේ ආයතන තමයි මහා පරිමාණ වශයෙන් කියන්නේ මෙහෙවන්නේ ලංකාවේ දැන් ඒ දත්ත හම්බුනාම ඩේටාබේස් ඒ ආයතන සතුව තියෙනවා. එතකොට ඒ වගේ ගොඩක් වෙලාවට ඒවා ඇතුල් කරලා තියෙනවා සහ ඒ දත්ත ඒ ආයතනවල අවසරෙන් පරිහරණය කරන්න පුළුවන්. ඊට අමතරව විශේෂයෙන් අපේ ඩොක්ටර් නුවන් වගේ අය වෙනම ඔය GIS පාවිච්චි කරලා එහෙම හදපු ඩේටාබේස් කිපිකුත් ඔය ජේතවන ප්‍රොජෙක්ට් එක වගේ තැන්වලදී තියෙනවා. ඒ වගේ අවශ්‍යතාවයන් තියෙන අය ඉන්නවා නම් ඒවා යූස් කරන්න පුළුවන්. ඊට අමතරව දැන් විශේෂයෙන්ම අර මුල් කාලීන තොරතුරු ගොඩක් වෙලාවට මේ ඒ තැන්වල ඒවත් අරගෙන පාවිච්චි කරන්න හැකියාව තියෙනවා නැත්තේ නැහැ. අර දැන් විශේෂයෙන්ම අර ඔබතුමිය කිව්වා වගේ දැන් අපි පරාග පයිටොලිත ඩයටම වගේ ඒ දේවල් වලට අපේ රටේ අධ්‍යයන යනවා අඩුයි. විශේෂයෙන් සයන්ස් කරන අයම සම්බන්ධ රටවල එම සම්බන්ධ වෙලා කරනවා. නමුත් දැන් අපේ යන්නේ පරාග විතරයි දැනට ඔය ඩයටම සහ පයිටලිත වගේ දේවල් වලට අපි ගිහිල්ලම නැහැ හරිම අඩුයි. ඉතින් මේ වගේ පරීක්ෂණ වලට යන්න යොමු වෙනවා නම් ලොකු මේකක් ඒ පුද්ගලයින්ට මේ ශාස්ත්‍රය සම්බන්ධව හදා ගන්නත් ඔබ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ ජාත්‍යන්තර මට්ටමටම යන්න. ඒවට අවශ්‍ය කරන වටපිටාව තියෙනවා. දැන් උදාහරණයක් විදිහට දැන් අපි ගත්ත සාම්පල් වල කැනින් වලින් හොයාගත්ත දත්තවල විශේෂයෙන් පොටරි අපි ඇතුළ සුද්ධ කරලා නැහැ. ඒ පස් එක්කමයි තියෙන්නේ. අපි විශ්වාස කරන එවැනි තැන්වල අපිට අධ්‍යයනය වලට යන්න පුළුවන් මේ පරාග විශ්ලේෂණ වගේ වැඩවලට. ඒක අපි ඉදිරියේ තියලා තියෙනවා කවුරු හරි පර්යේෂකයෙකුට ඒක පාවිච්චි කරන්න අවස්ථාව සලසා දෙන විදියට. ඉතින් ඒකට දැන් අපි පුරාවිද්‍යාඥ විදියට අපේ විශේෂ ශාස්ත්‍රයේ අපි පර්යේෂණ කරලා දත් එකතු කරලා ඒව විශ්ලේෂණ කරන ක්‍රමවේදය තරමක් වෙනස්. ඔබලා සයන්ස් අය කරන විදිය තවම වෙනස්. ඉතින් ඒ නිසා මේ ශාස්ත්‍රය එකතු වෙලා යන්න ඕන ගමනක් තමයි අපි ප්‍රාර්ථනා කරන්නේ එකතු වෙන්න ඕනේ කියන කාරණේ විතරක් නෙවෙයි වෛද්‍ය විද්‍යාව. වෛද්‍ය විද්‍යාව විශේෂයෙන් අපිට එකතු වෙලා
ඒ වගේ විෂයන්වලදී ඔය මානව සැකිලි මානව තොරතුරු හම්බෙන ඒවා අධ්‍යයනය කරන්න එයාත් එකතු වෙන්න ඕනේ. ඉතින් එහෙම අඩුයි අපේ රටේ. ඒ ට්‍රෙන්ඩ් එකක් හැදෙනවා නම් හොඳයි. Thank you sir. Thank you madam. ඔව් බැහැවින් ස්තුතිය ඔබ සියලු දෙනාට. නැවතත් ඔබලාට ගැටලු තිබේ නම් සහ අදහස් තිබේ නම් එකතු කරන්නට අපගේ සාකච්ඡාවට මේ අවස්ථාව ඔබ සියලු දෙනාට විවෘත වෙනවා. රේස් හෑන්ඩ් ඔප්ෂන් එක මාර්ගයෙන් ඒ වගේම chat box මාර්ගයෙන් ඔබගේ ප්‍රශ්න අදහස් ඉදිරිපත් කරන්නට පුළුවන්. සෙට් නැත්නම් මයික්‍රොෆෝනේ භාවිත කරලා ඔබගේ අදහස් ගැටලු ඉදිරිපත් කිරීමේ හැකියාව තිබෙනවා. අපිට ලැබී තියෙන කාල වේලාවත් සමග අපිට හැකියාව ලැබෙනවා අද දිනේ දේශන කටයුතු මේ ආකාරයෙන් නිමා කිරීමට. නැවත වතාවක් අපගේ උරුමේ කාවචනා මාර්ගගත දේශන මාලාවේ හත්වන දේශනය සමග අපත් සමග සම්බන්ධ වුණ කොළඹ විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ පරිසර තාක්ෂණ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සංස්පිකා මාලිනියන් මැතිනියට බැහැවින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපගේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශයේ බාහිර කථිකාචාර්යවරියක් වශයෙන් අපට සහයෝගය දක්වනවා. මේ අවස්ථාවේදී නැවතත් ඉතා හරවත් දේශනයක් අප සියලු දෙනාට ලබා දුන් එතුමියට ඉතාමත් ස්තුතිවන්ත වෙමි. අපගේ ඊළඟ දේශනය සම්බන්ධව ඔබ සියලු දෙනාට මතක් කරන්නටයි මේ සූදානම් වන්නේ. අපගේ ඊළඟ දේශනය ඔක්තෝබර් මාසයේ 19 වෙනි දින පැවැත්වීමට නියමිතයි. එදින අපගේ දේශනය සමග සම්බන්ධ වන්නේ ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්දිම බණ්ඩාර හඹන්වල මැතිතුමන්. එදින අපගේ දේශනයේ මාතෘකාව බවට පත්වන්නේ අතීත අනන්‍යතා විකෘතිකරණයේ පැතිකඩක් ඥාන විභාගාත්මක එළඹුමක් යනමයි. ඉතින් එදින අපගේ දේශනයටත් ඔබ සියලු දෙනාටම ආරාධනා කරමි. අද දිනේ දේශන කටයුතු මෙලෙස නිමා කරනවා. ඔබ සියලු දෙනාටම සුභ රාත්‍රියක්. ස්තුතිනම්න. ස්තුතිනම්න.